නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ తస్మిం పహీనే తస్మిం బ్యంతికతే సంతి అదిచిత్తమనుయుత్త భిక్ఖునో సుకుమా సంతో ఉపక్కిలేసా జ్ఞాతి వితక్కో జనపద వితక్కో అనవన్యతా పరిసంయుత్త వితక్కో తమేనం సచేతసో భిక్ఖు దబ్బజాతికో పజహతి వినోదేతి బ్యంతి కరోతి అనభావం గమేతీతి ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගනිමු අද අපි මේ ගත කරන්නේ භාවනා වැඩමුළුවකදී ගත කරන පිළිසේ 5 වෙනි දවසේ. ඉතින් අපි මේ තාක් මේ වාගේ හැමදාම මේ 8 වෙනි පැයේ ධර්ම දේශනාවක් සඳහා දිගටම වාඩි වුණා. ඒ ධර්ම දේශනා සියල්ලම අපි එකම ධර්ම මාතෘකාවක දේශනා වලියක් විදිහටයි පවත්වාගෙන ආවේ. ඒ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ වටිනා සූත්‍රයක් වෙන මේ පන්සුදෝවක සූත්‍රයයි. ඒ පන්සුදෝවක සූත්‍රයේට ඒ නම ලැබුණේ සරුවච්චන් වහන්සේ ඉස්සරහින්ම දක්වන සූත්‍රේ පටන් ගන්නකොටම පහා පුරා කියලා දක්වන නිදර්ශනය අනුවයි. ඒ කියන්නේ රත්තරම් පස් හම්බෙච්ච මිනිස්සෙක් ඒ රත්තරම් පස් හොදලා රත්තරන් අරගෙන ඒකේ සුදුසු පරිදි කුණ්ඩලාභරණයක් හෝ එහෙම නැත්නම් කණී පළඳනාවක් හෝ අවශ්‍ය රත්තරම් භාණ්ඩයක් හදාගන්න හැටියයි නිදර්ශනේ. ඉතින් ඒකෙදී සරුවචනාංශය සඳහන් කරනවා ඒ රත්තරන් පස ඉස්සලාම ඔරුවක හෝ භාජනයක හෝ බේසමක දාලා ඒක හොඳට වතුර දාලා කලවම් කරලා ඒකේ තියෙන ගල් බොරළු ටික ගොරෝසු කැට කැබිලි ඉස්සලම අයින් කරනවා. ඊගාවට පුංචි කැට කැබිලි සහ රළු වැලි අයින් කරනවා. එතකොට ඉතුරු වෙනවා සියුම් වැලි සහ මඩ කහට කළු මඩ. ඒ විදිහට ඉවත් කරාට පස්සේ ඒ රන් වැලි ටික ඉතුරු වෙනවා. ඒක තමයි උණු කරලා කෝවේ දාලා අවශ්‍ය රම් බහඬ සකස්කරනද කර්මඤ්ඤ වූ දිලිසෙන වූ රණක් ඉදිරිපත් කරගන්නේ. අන්න ඒ උපමාවෙන් සරුවචනාසේ මතක් කරන්නේ සෑම පුද්ගලයෙක්ම සෑම මිනිසෙක් තුලම ඒ රන් පසක උපමාවක් තියෙනවා. ඒ හැම කෙනෙක් තුලම ඇතුළත කර්මඤ්ඤ වූ පිවිසුරූ ප්‍රභාසර වූ ජම්බෝන දස්සයක් වගේ දඹ රත්තරන් හදන්න පුළුවන් රත්තරන් තියෙනවා. නමුත් ඒක අර කුරෝසු කැට කැබලි වලින් පුංචි කැටකැබලි වලින් රළු වැලි වලින් පුංචි වැලි වලින් මඩ කහටෙන් කලවම් වෙලා තියෙන නිසා බැලූ බැල්මට පේන්නේ කැටකැබලි රන් කහ රට කැටකැබලි සහ මඩ කහටයි රත්තරන දකින්නේ නැහැ. ඉතින් මේ විදිහට මිනිස්සෙක්ගේ තියෙන වටිනාකම අර පිට තියෙන ගොරෝසු මඩ වලින් නෙවෙයි තීන්දුව කරන්න ඕනේ. පොඩි උනත් කම නැහැ, ටිකක් උනත් කම නැහැ, අර ඇතුලේ තියෙන රත්තරන් වලින් කියලා මානවයාගේ මිනිස්යාගේ වටිනාකම ඉස්සල්ලාම ඉතාමත්ම උසස් තත්ත්වයකට පත් කරගෙන ඒ හැම මානවයෙකුට ඒ තම තමන් තුල තියෙන ඒ වටිනා රත්තරන් ස්වභාවය ඒත්තු කර දීම සඳහා වටින ධර්මයක් දේශනා කරපු ඒ වාගේම ශාසනය ඇතුළතදී ඒ ධර්මයේ හරියට තේරුම් අරගෙන තම තමන් තුල තියෙන ඒ රත්න දිදුලාගත් සංඝයා සංඝ රත්නයක් ඇති ශාසනයකයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ ශාසන ඉස්සල්ලාම දේවන්ට දෙවියන්ට දෙවියෝ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ තත්වයකට manussත්වයේ පත් කරේ සරුවච්චන් වහන්සේ. ඒ මීට අවුරුදු 2600කට කල් ඇතුව. ඉදා ඉඳලා විශාල වෙනසක් මේ මානවයාගේ පරිණාමයේ සිද්ධ වුණා. නැත්තම් මානව පරිණාමයේ විශාලම සම්තිස්ථානයක් තමයි මේ සාරවත්චන් වහන්සේගේ සර්වඥතා ඥාන පද ප්‍රාප්තිය. ඊට ඉස්සෙල්ලා මිනිස්සේ හිටුවේ මිනිසාට වැඩිය දෙයිය ලොකුයි, මිනිසාට වැඩිය බ්‍රහ්මයා ලොකුයි, මිනිසාට වැඩිය ඒ අත් ලොකු නිසා වැඳගෙන පුදාගෙන දෙයියන්ට බ්‍රහ්මයන්ට සලකගෙන හිටියේ. නමුත් සරුවච්චන් වහන්සේ
ඇති කරපු සංඝරත්නේ පවා දෙයියන්ගේ ජටාවේ කකුල් පිහන්න තරමට බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම වටුන්නේ පාද පිහන්න පුළුවන් තරමට manussත්වයේ ඉහිලින් තිබ්බා. ඒ සමහර අදත් ඉන්නවා සිංහල බෞද්ධයෝ දීනහීන තත්ත්වරපත් වෙලා ඒ දෙයියන්ව වඳින එහෙම නැත්තම් බ්‍රහ්මයන්ව වඳින අඩුගාණ දේශපාලනඥයන්ට පවා වඳින නැත්තු. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒ තම තමන් තුල තියෙන මේ වටින රහන රත්තරණ නැත්තම් මේ ඔබ ප්‍රභාස්වර භාවය දන්නවනම් අපිට එහෙම සරුවචනාංශයේ කිසිම කුල ભેදයක් නිසා හෝ ධන ભેදයක් නිසා හෝ වෙන කිසිම ભેදයක් නිසා එහෙම කාටවත් යටත් වෙන්න තැනක් කියලා නැහැ. අපිට මේ ජීවිතේ පුරාම තුලදිම ඒ වටිනාකම මනුස්සකම හිස්මතු කරගත්තොත් මේ රත්තරන් හෝදන මිනිස්සයා වගේ මට්ටම් 3-4කින් ඒ පිට තියෙන උපක්ලේ සයින් කරගත්තට පස්සේ ඇතුලේ තියෙන ඒ දඹ රත්තරන දැක ගන්න පුළුවන්. මේ ਸਰුවත් අනසේ ඇත්තටම දැකලයි මේ බණ කියන්නේ හැම කෙනෙක් තුළම තියෙන නිවන් දකින්න පුළුවන් හැකියාව. මිනිස්සෙක්ගේ තුල තියෙන දුර්ලභ වූ මනුසාත්ම භාවය. ඉතින් ඒක මේ පස්වෙනි දේශනාවට එනකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර රළු ගොරෝසු කැටකැබලි අයින් කරන එකවත් ඊ මැද තිබුණ පුංචි කැටකැබලි සහ රළු වැලි අයින් කරන එක නෙවෙයි සියුම් වැලි සහ මඩ කහට ඉවත් කිරීම සම්බන්ධව තුන්වෙනි කෙලෙස් මට්ටමයි. ඉතින් ඒ නිසා බණහන්ඩ ආපු මේ දායක පිරිසට සමහර විටක ඒ අර මුල් ටික කොටස් එක අල්ලා ගන්න බැරි වෙච්ච නිසා සමහර විටක කොන අල්ලා ගන්න බැරි වෙයි කියලා හිතලයි මම මේ හඳුන්වා දීමක් කරේ. කොහොමඩක්වත් දිගටම බනහපු අයට උනත් ඉතින් හඳුන්වා දීමක් කරාට ඒකේ දෝෂයක් නැහැ මේ ධර්ම දේශනා මාලාවක් නිසා. ඉතින් අද දවසේ පාඩේ උනේ තස්මින් පහීනේ තස්මින් බියන්තිකතේ සම්ති අධිචිත්ත මනුයුත්තස්ස භික්ඛුනෝ සුකුමා සුකුම සන්තං උපක්ඛිලේසං. මාණිනී අර මධ්‍යම ප්‍රමාණේ උපක්ලේශයන් දුරුකලා වූ ඒක බ්‍යන්තිකරණය ව්‍යතික්‍රමණය කළා වූ අධිචිත්ත මනුයුත්තස්ස භික්ඛුනෝ මේ ශාසනයේ බණ භාවනා කරන්නා වූ භික්ෂුවට එහෙම නැත්නම් සංසාර බය දක්ලා සංසාර බයෙන් කටයුතු කිරීම ගැලවීමට කටයුතු කරන යෝගාවචරයාට යටින් තියෙනවා සුකම වූ සාන්ත වූ උපක්ලේශ වගයක්. අට්ටවැඩිය බොහොම සූක්ෂම ඉතාම බැලුව බැලමට බොහොම සාන්ත පෙනුමක් වගේ පේන්න තියෙන උපක්ලේශ වගයක් තියෙනවා. ඒක පේන්නේ අර රළු රළු කොටස් අයින් කරනකොට තමයි. එතකන් එහෙම මෙව ඇතර උපක්ලේශ වෙන්නේ නැහැ. ඒ උපක්ලේශයක් බව සුකම සාන්ත භාවය මේ උපක්ලේශ මත වෙන්නේ උඩින් උඩින් තියෙන ගණන් රළු ගොරෝසු සහ මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ අයින් කරාට පස්සේ මේවට කියන සුකුම උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ තුනක් මෙතෙන්දි සරුවචනාචි හඳුල්ලා දෙනවා. ඒ පොතේ සඳහන් වෙන වචන වලින් කියනවා නම් ඒවා විතර්ක තුනක් විදිහට තමයි සඳහන් කරන්නේ. අපි දැක්ක මධ්‍යම ප්‍රමාණයේ මේ උපක්ලේශ වශයෙන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. තද බල දැඩි ලෝභයට යන තරම් කාම ආසාවල්, එහෙම නැත්නම් විහිංසා අනුන්ට හිංසා කිරීමේ අදහස, ව්‍යාපාදය, එහෙම නැත්නම් ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විතක් නැත්නම් විහිංසාව අනුන් නසන, අනුන් මකන දැඩි විහිංසාව. ඒවා ඉතින් අපි දන්නවා සමාජ විරෝධී නැත්නම් සමාජයට බාධා කරයි. නමුත් මේ දැන් කියන විතක්ක ඒකෙම මල්ලි වගේ, ඒකෙම යටතට්ටුව වගේ, ඒවට කියන්නේ ඥාති විතක්ක, ජනපද විතක්ක සහ අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා. භාවනා කරන යෝගාවචරයා යම් වෙලාවක අරණ්‍යගත වෙලා, රුක්කමූලගත වෙලා, නැත්තම් ශූන්‍යාගාරයකට මේ වගේ තැනකට ඇවිල්ලා හොඳට තැම්පත් වෙලා අධික වහාගෙන ශබ්ද නැත් තැනකට ගිහිල්ලා භාවනා කරනකොට ඒ පුද්ගලයාට අරමුණට හිත යෙදීගෙන යනකොට, يعني බාහිරයට හිත යන්නේ නැතුව ආනාපානෙට හෝ පිම්බීම හැකිලිම් වගේ අරමුණකට හිත යෙදීගෙන ඉන්නකොට ඔය කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නානා බහුරූපෝලම් පාන. ඒවට අපි ඊයේ වෙනකන් කතා කරනකොට සම්බන්ධ කෙරුවේ සරල සමාන්තරව මේ නීවරණත් එක්කයි. ඒ නීවරණ බලපෑම තේරෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. අනික ඇත්තන්ට ඒක එච්චර තේරෙන්නේ නැහැ.
එහෙම දෙයක් තියෙනවා. ඒක නමුත් භාවනා කරන්න ගියාම හොඳට මේ නීවරණවල බලපෑම තේරෙනවා. පස් ආකාරයකට මේ සූත්‍රයේ තුන් ආකාරයකට පෙන්වෙනවා විතක්ක තුනක් විදිහට. දැන් අපිට අදාහ ගන්න වෙනවා යම් කිසි කෙනෙක් ඒ වගේ නැවත නැවතත් භාවනා කරලා විනාඩි 30ක් 40ක් 50ක් 60ක් එක දිගට සාන්සුද්ධෙන් අරමුණේ හිත පවත්වාගෙන යන ගමන් ඒ ආනාපාන අරමුණෙහිම හිත ගිල්වාගෙන නැත්නම් එහිම හිත තැම්පත් කරගෙන මේ ආනාපානීය නීවරණ තද බල ආසාවන්ගෙන් නීවරණ තද බල බලපෑමෙන් අයින් කරලා ආනාපානෙ හොඳට සාන්ත කරගන්න. ඒක විශාල ජයග්‍රහණයක් මේ භවනා ජීවිතේක අඩුගානේ ආනාපානට හිත දාන්න නැති අඩුගානේ පැයක් වාඩි වෙලා ඉන්නක හරි ලොකු දෙයක්. එහෙම නෙවෙයි අරමුණට මෙහිත දාගෙන එහෙමත් නෙවෙයි අරමුණ කීකරු කරගෙන අරමුණ සුකුම තත්ත්වයටපත් කරගෙන මෙන්න මේක හොඳට පුරුදු කරන්න පටන් ගන්නකොට ප්‍රධාන නැත්නම් පළවෙනි වතාවට ප්‍රධාන වශයෙන් යෝගාවචරයා යම් කිසි චිත්ත තත්ත්වයකටපත් වෙනවා අරමුණත් ඇති නැති තරමට සියුම් නමුත් හිතේ ඒ කිසියම් අරතිබුණු තද බලකාම ආසාවල් ව්‍යාපාද නීති මත ගති අතීත අනාගතයට ගිහිලා පශ්චාත්තාප වෙන ගති අනාගත සැලසුම් කරන ගති සහ භාවනා පිළිවන් හෝ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදාත්මේ කෙරෙහි තිබුණු සැක සංකා මුකුත් නැතුව බොහොම කටුකෝල් විරහිත පිටකට වැරෙනවා පාරකට වැරෙනවා අන්න ඒ පාරේ ඉන්නකොට ඒ යෝගාවචරයට රූප බැලීමෙන් බාධාවක් සද්ද ඇහිීමෙන් බාධාවක් ගන්ධ රස පහස කියන අඩු ගන්න ආනාපානෙවත් ස්පර්ශ කරන පහ බාධාවක් හිතේ එන නිවන බාධා නැති වෙනවා මේක හරියට දැන් මං ඉන්නේ අන්නේ කියනා වූ පළවෙනි පන්තියේ උපක්ලේශ නැති දෙවෙනි පන්තියේ උපක්ලේශ නැති තත්වයක කියලා තේරුම් ගන්නවම වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මං මේ වාක්‍යයක් අතරමැදට දැම්මේ මොකද ඒ ආනාපානයේ සංසිඳීගෙන යනකොට දැන් මේ ඉන්නේ බරපතල උපක්ලේශ නැතුව මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ නැතුව කියලා තේරෙනවා නම් ඒ කෙනා පැහැදිලිවම මීට කලින් භාවනා කරපු කෙනෙක් ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක් නමුත් එහෙමම වෙන්නේ නැහැ. මොකද හිත අමතර විදිහේ බාධාවල් ඉතුරුපත් වෙනවා. මේ වන පාර හරිද වැරදිද කියලා සැක පහළ වෙනවා. එහෙම නැත්නම් මේ බලාගෙන ඉන්න ආනාපාන පිළිබඳ කම්මැලි හිත පහළ වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. ඊට පස්සේ ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයින් මනසෙන් සංඥා නැතිවීම නිසා තමන් ඉන්නේ අනතුරුදායක තැනකද අසරණ තැනකද කියලා නිකන් හද්ද කැලයක් මැද දිසා මාරුවලක් පැගිලා යන්නේනමක් අමතක වෙච්ච කෙනෙක් වාගේ එහෙම නැත්නම් මරණ මුර්ග වියාල පිසාච ප්‍රේතයන් ඉන්න කාන්තාරක මැදි වුණා වාගේ එහෙම නැත්නම් මහා සමුද්‍රයේ මැද පුංචි ඔරුවක කොටු වෙලා ගොඩබිම කොහෙද දියඹ කොහෙද කියලා දන්නේ නැත්නම්ක වාගේ නිකන් පාළු ගතිත් එනවා අන්නේ එහෙම තත්ත්වයකටපත් වුණොත් මේ පළවෙනි මට්ටමේ දෙවෙනි මට්ටමේ උපක්ලේශ නැති සාන්තතනක් කියලා ආબોධ වෙන්නේ. ආબોධ වෙන්නේ නැතු වෙනකොට හීන් දාඩි දාන. කලබල වෙන්න පටන් අර ගන්නවා. දැන් ඉස්සරහට යන්දෝ පසට යන්දෝ. ඉතින් අර කැලේ මැද හරි කාන්තාරේ හරි මූදේ හරි තනි වෙච්ච මිනිහා ඉස්සරහ දන්නෙත් නැහැ, දැන් පස දන්නෙත් නැහැ, සාන්ත බිම කොහෙද දන්නේ නැහැ. ගොඩ බිම කොහෙද දන්නේ නැහැ. ඉතින් එතකොට කොහෙද ඇඟලුවත් එන්නෙන්ට අර ආවේග කරගති වැඩි වෙන්න ඉඩ තියෙනවා. මෙවුවක් කෙලස්. මේවා කෙලෙස්. මේවා බොහොම සියුම් කෙලෙස්. මේවා සාන්ත වගේ වැඩ කරන හීන් වලින් වැඩ කරන කෙලෙස්. ඉතින් මේක දැනගෙන මෙතෙන්ද ගිහිල්ලා දැන් මේ ඉන්නේ අර ගොරෝසු කාය දුස්චර්ත පචී දුස්චර්ත මනෝ දුස්චර්ත නැති කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති ගැටුමක් නැති පටලැවිල්ලක් නැති තැනක කියලා වැටුනොත් නැත්නම් මේ Taman ඉන්න තැන සමාදන් වුනොත් ඒ පුරුෂයාට සත්පුරුෂයයි කියලා සරුවත් චනන්සේ සඳහන් කරනවා. සමාදාන නොවීම අනන්තවත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සමාදාන නොවෙන්නේ මොකද? එතෙන්දි ගියාට පස්සේ ඇතිවෙච්ච අර කලකොල භාව නිසා, පාළු ගති නිසා, තනි වෙච්ච ගති වගේ නිසා, අසරණ වෙච්ච නිසා, සැක වගේ පාළු වෙච්ච නිසා. ඉතින් මේ ධර්මයේ මේ පන්සුදෝන සූත්‍රයේ සරුවත් චනන්සේ මේ පොඩි දරුවෙක් මීන් තල කන්ද නගිනකොට අතින් අල්ලාගෙන පොඩි පොඩි පඩි දිගේ තාත්තත් එක්ක අඳ ගන්න යනවා වගේ මේ පෙන්නගෙන යන්නේ
දැන් මේ පඩි දෙකක් ඔයා ගොඩ වෙලා තිනවා ඊගාව පඩියක් දැනගන්න මෙතෙන්දි කලකොල වෙන්න එපා අපි ටිකෙන් ටිකෙන් උඩට තමයි යන්නේ කියලා විශ්වාසයක් ඇති කරගන්නයි. අන්නේ විශ්වාසය ඇති කරන වෙලාවේදී අපි හිතමු යම් කිචකේ දවසකට දෙතුන් සැරයක් භාවනා කරලා තුන් හතර සැරයක් භාවනා කරලා කමඨාන් සුද්ධ කරලා ගුරුවරයෙකුත් විශ්වාස ඇති කරලා ලෑස්ති වෙලත් ගිහිල්ලා මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල එහෙම නැත්නම් පිම්බී මැකිලිම සාන්ත වෙද්දී කලකොල වෙන්නේ නැතුව බුදුහාමුදුරුව අදහාගෙන සීලය අදහාගෙන ඉදිරියට යන්න පුළුවන් පිටකොන්දක් හරියයි කියලා ආධ්‍යාත්මික පිටකොන්දක් ආවයි කියලා ආනේන යෝගාවචරයා දැන් ඉන්නේ මේ කායානුපස්සනා කොටසේ අවසාන අද්දර. මොකද එහෙම කියන්නේ ඒ පුද්ගලයාට අර ආස්වාස ප්‍රස්වාස කියලා අල්ලගත්ත කයත් නැත්නම් ආස්වාස ප්‍රස්වාස කයත් එතන ආසාර ප්‍රසවාස මුලුල්ලත් හොඳටම ගෙවන් වේගන යන වෙලාව. ඉතින් ඒක නිසා ඒ ගෙවන් වෙන්න කලින්ම ඒ ඇත්තා ඇස් රූප බැලිලා නතර කරලායි තිබ්බේ. ඇස් දෙක වහගෙන. ශබ්ද නැති තැනකට ගිහිල්ලායි තිබ්බේ. හුලං හුස්ම ගඳ නැති පිරිසිදු වාතාවරණයක ඉන්න නිසා නාසයට බාධාවකුත් නැහැ. කතා කරන්නෙත් නැහැ, කෑම ගන්නෙත් නැහැ. නිසා දිවෙන් සංඤත් නැහැ. එතකොට අර ආනාපානීය කියන ස්පර්ශය පහස දැක දැක දන දන ගෙවම් කරනවා කියලා කියන්නේ ඉස්සල්ලාම වතාවට යෝගාවචරය මේ ඉඳුරංගෙන් සම්බන්ධ වෙච්ච විඥාණයෙන් පොඩ්ඩකට සමුගාන. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් පොඩ්ඩකට සමුගත්තාම දැන් ඉන්නේ අඩ නින්දක ස්වභාවයේ වගේ. කයේමත් නෙවෙයි නොවෙන්නෙත් නොවේ. නින්දට යන්න හදනවා වගේ. ඉතින් මේකයි ඔය කලකොලේ එන්නේ. තමුත් අපි හිතමු කලකොල නැතුව මේක ඉන්නවයි කියලා. එතකොට මේ කයක් දරාගෙන ඉදිරියට යන ගමනක් කියලා කියන්නේ පරණ බර කරත්තයක් ගල්වල පාරක යන්න වගේ වැඩක්. ඊට සද්දයක් ආවත් ගැටෙනවා, රූපයක් ආවත් ගැටෙනවා, ගඳ රස පහස කොයි එකත් අනාගන්න ජීවිතයක් තමයි මේ අපි මේ දවල් ජීවිතේ ගත කරන්නේ. නමුත් දැන් මෙතෙන්ද කියලා භාවනා කරන්න ගියාට පස්සේ යුවාගෙන් සාන්ත වෙලායි වගේ සමුගෙන පළවෙනි වතාවට වගේ මේ ධරත වූ ගොරෝසු වූ පඨවි ආපෝ තේජෝ වාගේ කය හෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ආ වූ අරමුණු වලින් පොඩි වේලාවකට සමුගත්තට පස්සේ හිතට අර කියන බය සැක සංඛා අසරණ ගති ලෑස්තිලා යෑමෙන් යටපත් වුනොත් හිත අමතර විදිය හැඟුම් උදාහැරීමකට වැටෙනවා. මේක සරුවචනාංශයෙන් පෙන්වන්නේ අර කාම විතක්ක ව්‍යාපාද විසක්ක විහිංසා විතක්ක නැතුණාට පස්සේ යට තට්ටුවේ තියෙන මේ ඥාති විතක්ක ජනපත විතක්ක පරාණ අනවඤ්ඤත්ටි පරිසංයුත්ත විතක්ක කියන විතක්ක වගේයක් වැඩ කරන්න ගන්නවා. දැන් මේක මේ බර ගැඹුරක් නේ මේ කතා කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ පාලි භාෂාවනේ. යෝගාවචරය මේක දකින්නේ කොහොමද? ආන අර විදිහට සාන්ත වෙලා ඒකට හිත සකස් කරන යනකොට හිතවිලි වැඩි වෙනවා වාගේ තේරෙනවා. ඒ වගේම මෙතෙක් වෙලා තිබුණට වැඩිය බාහිරේ සද්දත් තියෙනවා වාගේ තේරෙනවා. කයෙත් යම් යම් සංඥාවල් වගේක් තියෙනවා වාගේ තේරෙනවා. හැබැයි කෙලින්ම මූණට මූණ දාලා ඍජු බලපෑමක් කරන්නේ වක්‍ර විදියට වටෙන් හොල්මන් කරන්න පටන් ගන්නවා. මේක යෝගාවචර සාමාන්‍යයෙන් කියන්නේ ඒ විවේකතනට අරමුණින් සමුගත තැන්න ගිහිල්ලා ඒක පුරුදු වෙන්න යන්න යන්න වෙන්න වෙන්න මෙතෙක් බලාපොරොත්තුනේ නම් විතරට රිසියුම් තත්ත්වයට ගිහිල්ලා සාන්ත සීතල භාවයක්. නමුත් ඒ වෙනුවට වෙනදා නොදැක්ක විදියට හිතවිලි දෝරේ ගලන්න පටන් ගන්නවා. වගේ. එහෙම නැත්නම් කයේ නොතිබිච්ච සියුම් වේදනා එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බාහිර තියෙන සද්ද. මේ ඔක්කොම නැතුණ නිින්ද. මේ වගේ දේවල් එන නිසා යෝගාවචරය හිතනවා දැන් මේ ඉස්සරහට දයන්නේ පසරට යන්නේ. භාවනා ජීුණු වෙනවද නැද්ද කියලා. නැත්තම් මේ මට සතිය තියෙනවද සමාධිය තියෙනවද කියලා. දැන් මේක පරීක්ෂා කරන්න බලන්න විදියකුත් නැහැ. මොකද පිටිපස්සටලා බලනකොට ගෙවම් කරගෙන ආපු ආනාපානී ලකුණු පේන්නත් නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී යෝගාවචරය කිසි කෙනෙක්ගේ සරණක් නැතුව තමන්ගෙම භාවනාවේ සරණ, තමන්ගෙම ශීලේ සරණ, තමන්ගෙම සද්ධාවේ සරණ හැම පරියංකේදීම උරගාණ්ඩ වෙනවා. මේක දිග කියන්න පුළුවන් යෝගාවචරණගේ 98ක් විතර හැලෙනවා. මම ටිකක් සැර වැඩි වෙන්න ඇති කියනවා 90ක් විතර කියමු.
උඟව දෙනෙක් පෙතෙන්න ගියාට පස්සේ ඉදිරියට යන්නේ නැහැ. මොකද හේතුව තමා විසින්ම අර්ථකතනේ දී ගන්නවා. බෑබෑම ඊට ඉස්සලා තිබුණ තත්ත්වයට වඩා දැන් හිතවිලි වැඩි. වේදනාව වැඩි, ශබ්ද වැඩි, නින්දට වැටෙන්න තියෙන වැඩි. ඒ නිසා සතියේ මේක අඩුවීමක්, එහෙම නැත්නම් සමාධියේ අඩුවීමක්, මට සද්ධාව පිරිහීමක්, මගේ සීලේ මොකද්ද අඩුපාඩුවක්, එහෙම නැත්නම් මගේ මානසික රෝග නානා ප්‍රවිදියට මේ කරුණු පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ නැතුව ඒකට අරසා වෙලා අරසබිනව කියලා කියන්නේ හොඳට සූදානම් වෙලා ගියොත් ඒ යෝගාවචරයට මෙන්න මේ බුදුහාමුදුරුව මේ පෙන්වන්න හදන කරුණු සාංශුද්ධෙන් දැක ගන්න පුළුවන් වෙයි. අර රූප බලන හිත, සද්ධාහන හිත, ගන්ධ රස පහස බලන හිත නැතුව හිත තියෙනවනේ දැන්. කිසිම ඝර්ෂණයක් නැහැ, ගැටුමක් නැහැ, හිත තියෙනවා. ඉතින් අන්නේ හිත නිකම්ම හිතනවා අනේ මෙච්චර ලස්සන භාවනාවකට දැන් මං ආවා. අනේ මගේ අම්මට මේ බණ ටිකක් කියන්න නැත්තම් අනේ මට මේ බණුණු ගන්නකො ගුරුවරයාට මට බණ ටිකක් කියන්න නැත්තම් අනේ මේ නන්නත්තර වෙලා ඉන්න මගේ ඥාතියට බණ ටිකක් කියන්න නැත්තම් කියලා ඥාති විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. මේක සමාට හරි විචිත්‍රව පහළ වෙනවා. කොච්චර විචිත්‍රද කියනවනම් තමන් මෙලොවෙන් එලොවට ගිහිල්ලා මිය ගිය ප්‍රියමනාප ඥාතීන් දකින්න පටන් ගන්නවා. දැකලා ඒ ඇත්තන්ට මේ තමන් ඉන්නේ බොහොම තේජවන්ත ඔදවන්ත තැනක සීලක පිළිහිටලා භාවනාවක් කරලා ඝන බාල විතක්ක නැති කරගෙන බෑන් සුකුම විතක්කක ඉන්න එකවත් දන්නේ නැහැ. අර ඥාතීන්ට උදව් කරන්න පෙළඹෙන වෙලාවල් එනවා. ඒක කරන්නේ බොහොමත්ම ශ්‍රේෂ්ඨ හැඟීමකින් වගේ. නමුත් දන්නේ නැහැ යටින් තණ්හා වැඩ කරනවායි. නමුත් දන්නේ නැහැ යටින් මේ මාන්නක්කාරකමක් වැඩ කරනවා කියලා. දන්නේ නැහැ යටින් සක්කාය දිට්ඨියක් වැඩ කරනවා කියලා. ඉතින් ඒ නිසා ඒක දිගේ ඉතින් තරංග ගන්න පටන් ගන්නවා. ඉතින් කල්පනා කරන, ඉතින් සැලසුම් කරනවා මෙන්න මේ දක්ෂ ක්‍රම වලට මේ විදිහට මගේ ඥාතින් උදව් කරන්න, පණ ඇතියත් අන්න මෙහෙම කරන්න ඕනේ, මැරිච්ච ඇත්තන් අන්න මෙහෙම කරන්න ඕනේ, ඉස්සරහට මත වෙන දරුවන්ට මෙහෙම කරන්න ඕනේ කියලා අර ඇති වෙච්ච ලස්සන ඉඩපාඩුව තුල මේ ඥාති විතර්කාවට පස්සේ ඒ යෝගාවචරයා තාර්කිකව කල්පනා කරත් පේන්නේ මේක හොඳ වැඩක් වාගේ තමයි. නමුත් දන්නේ නැහැ මේක සතියේ නාස්ති කරන බව. සමාධිය නාස්ති කරලා අර යට වෙලා තිබුණු කාම විතක්ක නොවේයි. නමුත් ඒ විනෝඩ ඉතාම සුකම වූ සාන්ත වූ ඥාති විතර්කයක් දිගේ ඔහි කල්පනා කර කර යනවා. ඒ මොකද දැනට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් වෙන් වෙලා ඉන්නේ. හිත තියෙන්නේ ඉන්ද්‍රයන්ගෙන් වෙන් වෙලා. ඒ නිසා හිතට තියෙන්නේ හිතේම ආහාර තමයි. ඉතින් මේ වෙලාවට ඒ ඥාතියෙක් ගැන හිතුවොත් ඒ ඥාතියත් එක්ක ගත කරපු ජීවිත ඉතාම විචිතුරු පිවිතුරු සංසිද්ධි මේ දැන් වෙන්න වගේ හොඳට පේන්න පටන් ගන්නවා. සමහර විතක සමහර තැන්වල සඳහන් වෙලා තිනවා මෙහෙම කරනකොට ඒ ඥාතියාටත් හීනෙන් ඒක පේනවා. එහෙම නැත්නම් එයාට පණිවිඩයක් ගියා වගේ ටෙලිපති සිස්ටම් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතකොට පේනවා දැන් නම් ඉතින් වැඩේ හරි. දැන් ඉතින් දීබ්බ ජක්කු දීබ්බ සෝතත් පහළ වෙලා තියෙන්නේ. මට ඕන කෙනෙක් ගෙන්න ගන්නත් පුළුවන්. මට බලපෑම් කරන්නත් පුළුවන් කියලා යම් යම් සිද්ධි නොවනවාමත් නෙමෙයි. සැලසුම් කෙරුවොත් ඒ වැඩ නිකන් හීනෙන් ගිහිල්ලා පණිවිඩය කියන වගේ සිද්ධ. ඉතින් ඊට පස්සේ යෝග අවතරයට තේරෙන්න පටන් ගන්නවා මම දැන් සාමාන්‍ය මිනිස්සෙනි, උත්තරී මනුෂ්‍ය ධර්ම සහිත කෙනෙක් වෙන්නද කියලා අරක අඳිනවා. ඉතින් මේ ඥාති විතර්කයේ කියනා වූ මේ සභා සම්මත සමාජශීලී හිතක් දිගේ තමයි මේ දුවන්නේ. දුවල අරමුණ පැනපු ගමන් දිගට යන්න පටන් ගන්නවා. ඒ අනේකට හැත්බැඳීමක් වශයෙන් සමහරට අර වගේ ඉන්ද්‍රජාල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී මට මතකයි මේ බලංගොඩ ආනන්දමයිති ස්වාමීන් වහන්සේ, අපේ අපවත්ච්චි ස්වාමීන් වහන්සේ ඒ දෙපළම මං හිතනවා මට ඉඟියක් තියෙනවා හිතෙනවා මේත් හොඳට සංස්කෘත පොත් කියවපු නිසා මේ සංස්කෘතෙන් ලියවිච්ච සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ දුර්ලතාවය ආවට පස්සේ පාංශු පේච පිසාස පිසාචයන් මේ මිනිස්යාට ආරූඪ වෙනවා ආරූඪ වෙලා එයා කියන්න වටන් ගන්නවා මේ ඥාතිය දවස් තුනකින් මැරෙනවා මේ ඥාතිය අර දැන් තියෙන්නේ මේ ලෙඩේ මේකට පාවට්ටකොල සම්බලා දීපන් ඕන්න හරියනවා ඉතින් හරි ගියාට පස්සේ වැඩ පටන් ගන්නවා নানা ආකාර විදියට ඉතින් ඒක මේ වෙලාවේදී අර රෝගියාගෙන් කවදාකවත් සාන්තියක් හම්බෙන්නේ එයා හිතන්නම් අපේ ඥාතියා මේ මහෞෂධ පඬිතුමා වෙලා ඉන්නවා එව නැත්තම් මේ
අමෘතය ගෙනල්ලා තියෙනවා කියලා හරිනේ. ඒ ඇත්තොත් ඉතින් බොහොම ලාභ සත්කාර සම්පාණ වැතුව පෙනුමක් අරගෙන බලන්නත් වෙනවා. අහුදුටු ඇත්තොත් මේ පුද්ගලයාට කියනවා මෙයා භාවනා කරන කෙනෙක් පොඩි කෙනෙක් නෙවෙයි මේකනම් හරිනවා. ඒක ඉතින් මලු ලෝකයක්ම වෙනවා. මවාගෙන මේ පුද්ගලයා ඒ අර මවාගත්ත ලෝකේ එහෙම නැත්නම් අර මිනිස්සු අන්දනවයි කියලා කියන්නේ ඇන්දුවාට පස්සේ රජ වෙනවා. අන්තට්ටුවක් විතරයි නැත්තේ. ඔටුන්නක් පැලඳුවා වගේ වෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී මේ මතුවෙන ඥාති විතර්ක කල්ැතුව දැනගෙන මේවා සාන්ත සුකුම වශයෙන් මතු වුණාට උපක්ලේශ බව දැනගන්න මං හිතන්නේ බුදු වෙන්නම ඕනයි කියලා. මේවා කියන්නේ. එහෙම නැතුව කිව්වොත් නම් කවදාකවත් කවුරුත් අදහන්නේ මේකේ නරකක් තියෙනවායි කියලා. ඇයි තු මෙච්චර මිච ඥාති උදව් කරනවා නම් මෙච්චර සේවයක් වෙනවා නම් ඇයි මේකේ නරක කියලා තමයි හිතන්නේ. නමුත් මේ සරුවචනංශේ පෙන්වන්නේ ඒ දේවල් එන්නේ අර මිනිස්යාගේ මේ ජීවිතයේම නිවන් දකින්න අවස්ථාව බාධා කරන්නට කෙලෙස් සහ මාර බලවේග ක්‍රියාත්මක වෙනවා. පාංශු පිසාච ප්‍රේතයෝ අවස්ථාව ගන්න. නන්නත්තර කරවනවා. ඒකේ නම් කතා දෙකක් නැහැ. හැබැයි ඒ කරන වෙලාවේදී නම් පුදුමාකාර තෙද බල සහිත ආරූඪ සහිත එහෙම නැත්නම් දේවවරන් සහිත කෙනෙක් බවට පත් වෙනවා. මං ඉස්සරලා හිතුවේ ඇත්තට මේවා නිකන් බොරු පුහු චිත්ත හිතේ හොල්මන් කියලා. නමුත් මං දැකලා තියෙනවා ඉතාමත්ම උගත් බොහෝම සිල්වන්ත ඇත්තොත් මේ ලනුව කාලා තියෙනවා. කාලා ගිහිල්ලා අන්තයට වැටුණාට පස්සේ අවාසනාවන්තයි තත්ත්වයේ සීලෙත් කඩාගෙන තමන්ගේ තරන් නොවෙන්නා වූ වැඩ කරලා වෙන කෙනෙකුටත් උදව් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒකෙදී මම දැක විශේෂයෙන් මම ආරාධනා කරනවා ඔය අපි ලොකු සාන්ති ලියපු සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේදී ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් මේ දුෂ්කරතා මැදින් ගිය නිසා මේවා පුළුවන් තරම් හොයලා පෙන්ලා දීලා තියෙනවා. අනේ භාවනා කරන ඇත්තෝ මේ ප්‍රධාන කෙලෙස් කඩාගත්තට පස්සේ මේ යටින් එන මේ ශාන්ත වූ සීතල වූ උපක්ලේශ අඳුනගත්තේ නැත්නම් මේ භාවනා නොකරන අනික් අයගේ මේ ස්තෝත්‍ර කියමනට අහුවෙලා මෙයත් ඒකට උදව් දීලා අන්තිමට මේ ශාසනයට අනිවාර්යයෙන් උදව් කරන්න පුළුවන් වටිනා පුද්ගලයෙක් පාංශු පිසාච ප්‍රේතින්ගේ බැල්මට ලක් වෙලා නොම ගෑනු. ගඩවන් ගලවන්න කෙනෙක් නැහැ. කිසිම කෙනෙකුට මේ தත් වෙන යෝගාවචරයම තමයි දැනගෙන යන්න ඕනේ. භාවනාව යම් අවස්ථාවක මේ ඉන්ද්‍රියංගෙන් මන්ට භාවනා හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තනින් වෙන් වෙලා ආනාපානේ සියුම් කරන තැනකට එනකොට අපේ හිත ඊගාවට තියෙන මොකක් හරි අල්ලනවා. අල්ලනකොට බුදුහාමුදුරු පෙන්න පළවෙනි එක තමයි ඥාති විතර්ක. ඉතින් අපි මේ බණීති දැන් මම කිව්වොත් මේ ඥාති විතර්ක එනකොට ඊගෙන සැලකිලිමත් වෙන්න කවදාකවත් පොර දාන්න එපයි කියලා ඔය අත්තෝ මෛත්‍රික තරහ වෙයි. මේ කරුණාවක් මෛත්‍රියක් නැති බණක් මේ කියන්න හදන්නේ. අන් තන්නේ කර ආත්මార్థකාමී බණක් කියන්න හදන්නේ කියලා. ඉතින් ඒකයි මේ බුදුහාමරංගේ සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ඒ නිසා මටම බණුම් ගන්න වෙන්නේ නැහැ. බුදුහාමරන්ටත් එක්කනේ බණිනවනම් බණින්න වෙන්නේ. ඒක මොකද පොත බලන්න පුළුවන් ඕන කෙනෙකුට. එතකොට මටත් පොඩි අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ පිළිබඳව විස්තර හොයන්න ඕන නම් ලිඛිත වශයෙන් ඔය අපේ ස්වාමීන් වහන්සේ ලියපු පොත තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට උන්වහන්සේ මෙවුවා වෙයිද වෙලා මේ වදිගේ දුරදිග ගිහිල්ලා අමාරු වෙටිච්ච ඇත්තොන්ට වෙන්න පුළුවන් සිද්ධි සාකච්ඡා කියලා තියෙනවා. එහෙම නැත්තම් අන්තුංගිනි වශයෙන් ආරාධනා කරනවා සූරංගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මහායානේ. අන්නේ සූත්‍රේ සඳහන් කරලා තියෙනවා කායානුපස්සනා මට්ටමට සාර්ථක වෙන යෝගාවචරයට වැහෙන්න පුළුවන් පාංශු පිටාචයෝ 10 දෙනෙක්ගෙන එකක් තමයි මේ. එකක් තමයි මේ භාවනා හරියාගෙන එනකොට ඒ පුද්ගලයාට ඒ ඥාතිනා සම්බන්ධ මතුවෙන විතක්ක දිගේ ඒ පුද්ගලයා ඊටිලි වඩන්න ගත්තොත් බොහෝම ජයට වැඩෙනවා. වැඩනට පස්සේ දෙපාර්ශ්වය තුන් පාර්ශ්වයම අමාරු වැටෙනවා. සාසෙන්ට වැදගත් අත්‍යවශ්‍ය පුද්ගලෙක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා සාසනය පිළිබඳ ගැඹුරින් සාසනය පිළිබඳව ආදරේ මේ අපි ගත කරන අවුරුදු 2600ක් පන්න සාසනයක් අපිට ඥාතිින්නම් හිටියා මුළු සංසාරේ පුරාවට. මේ වෙලාවේ ඥාති අතාරින්න එපා. නමුත් මේ ඥාති විතර්ක රමණේ කරන්න එපා. රමණේ කිරීමෙන් පාංශු පිසාච ප්‍රේතයෝ වහයලාගෙන මේ පුද්ගලයා නන්නත්තර කරනවා. එಂಚම ඥාතිින් විරුද්ධව කතා කරනවා නෙමෙයි මේ විතර්කයකට විරුද්ධවයි කතා කරන්නේ.
එහෙම නැත්නම් උපක්ලේශයකට විරුද්ධවයි කතා කරන්නේ. නමුත් උපක්ලේශය එන්නේ hina වීගෙන. බොහෝම සතුටින්, බොහෝම කරුණාවෙන් එන්නේ. එනකොටම දැනගන්න පුළුවන් නම් මේකේ අනතුර අඩුයි. හැබැයි මේකට යෙදුණයි කියලා තදබල හානියක් වෙන්නේ නැහැ. ඇබ්බැහියට නොගියොත් බේරෙන්න පුළුවන්. ඉතින් මෙවැනි වෙලාවක ඇසුරු කරන කල්යාණ මිත්‍රයාගේ තියෙන වටිනාකම මෙත් එක්කයි කියලා කියන්න බෑ. මම මේ ගිය පාර ඔය 2001 බුරුමේ ගිය වෙලාවේදී ඒ හිටපු ස්වාමීන් වහන්සේ නමක් මට මං ගන්නගත්තු සායඩෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ගෝලෙක් හම්බෙච්ච වෙලාවේදී කියනවා, ඒ සායඩෝ මතක් කරලා කිව්වලු, මේ භාවනාවෙන් දියුණුවක් වේගෙන එනවනම් ඥාතිින්ගෙන් පරිසම් වෙන්න. ඇත්තටම ඥාතිින්ගෙන් නෙමෙයි පරිසම් වෙන්න ඕනේ, ඥාති විතර්කයෙන්. ඉතින් මේ දෙක තේරුම් ගන්න පුළුවන් ද පරිජ කියන එක පිළිබඳව නම් මට යටහත් පහත් වෙන්න වෙනවා. මම මේ කතා කරන්නේ භාවනා කරගෙන යනකොට මේ වගේ විතර්ක ජාතියක් හැම කෙනාටම හැම එකම ඉන්නේ නැහැ වගේයක් එනවා. ඒ එනකොටම තේරුම් අරගන්න මේ ඉන්ද්‍රයන් හා සම්බන්ධ සංඥා නැතිවීම නිසා හිතෙන් එළියට වවන සංඥා වගේක් මෙතන තියෙන්නේ. මේ සංඥා සමාජශීලී සදාචාරාත්මක මුණකින් පැමිණිලා අන්තිමට යෝගාවචරයා ඒ භාවනාවේදී බොරු වලකට වටනවා. දෙවෙනි එක තමයි ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ එකේ දැන් අපි මෙතෙන්ට ආවිල්ලා සුමානයක් ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ නැහැ, රේඩියෝ බලන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, ටීවී බලන්නෙත් නැහැ, පත්‍ර බලන්නෙත් නැතු ඉන්නකොට දැන් රට රට වල මොනවා වෙනව ඇද්ද? දැන් ඉස්සෙල්ලා ඔන්න ඇමරිකාවේ සුළුසුළුඟක් තිබ්බා, ජපානයේ සුනාමියක් තිබ්බා, ඩොලර් එක වැටෙමින් තිබ්බා, තෙල් ගණන් අඩුවෙමින් තිබුණා. දැන් ඕක කොහොම ගිහිල්ලා ඇද්ද දන්නේ නැහැ. යනකොට ගෑස් සිලින්ඩරේ කීයක් දන්නේ නැහැ කියලා. ඉතින් ඉඳගෙන විවේකීව කල්පනා කරන්න පුළුවන්. මොකද ආනාපානේ බාධාකුත් නැහැ. බාහිර සංඥාවක් නැහැ. ඉතින් කල්පනා කරනකොට ඒවා නිකන් ආර්ථික විශේෂඥෙක් සමීකරණ අනුකූලව මෙතෙන්දි ගියා නම් ඊගාව ප්‍රක්ෂේපණෙ මෙහෙමයි කියනවාගේ බොහෝම ජයට තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් අරගත්තාට පස්සේ තේරෙනවා මට ගෙදර දොරේ ඉන්නවට වැඩිය මේ පාර දිගේ ප්‍රස්ථාර දිගේ ලස්සනට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒවා දිගට දිගට යන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් සමහර විටක හොඳට භාවනා කරනකොට ඉතාම මනරම් ලස්සන ගංගා මිටියාවත් සමනල්ලු මල් වගේ ලස්සන දර්ශන පේන්න පටන් ගන්නවා. ඉතින් හිතෙනවා අනේ අම්මේ කවදාකවත් නැහැ මෙච්චර මේක එක්කෝ දිවි ලෝක වෙන්න ඇති. එහෙම නැත්නම් මේ කාම දේවතාවෙක් මවන නිමිත්තක් වෙන්නේ නැති කියලා අර ජනපදයන් පිළිබඳ තියෙන කල්පනාවල් නිෂිනින්දේ හැඟුම් උදාහරණ. උදාහරණ කොට මේ පුද්ගලයාට හිතෙන්නේ අනික්යත්තන්ගේ හිත් කෙලෙස් සහිතයි. එයත්තන්ගේ මේ රූප ශබ්ද ගන්ධ රස බල නිසා කියලා මගේ හිත දැන් නික්ලේශි නිසා මට නම් දැන් බොහොම මනරන් රූප පේනවයි කියලා. එචි ඒව ආභිරමණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ජනපද විතක්ක කියලා කියන්නේ ස්ථාන වශයෙන් එහෙම නැත්තම් එක එක ශිෂ්ටාචාර වශයෙන් හරියට විස්තර වගේ පේන්න පටන් ගන්නවා. මේ පේන්න පටන් ගන්නකොට මේක අඩු ගන්න විත්තක්යක් කියලාවත් දැනගන්න පුළුවන් නම්, මේ මනෝ විකාරයක් බවවත් දැනගන්න පුළුවන් නම්, හිතෙන් මවන ප්‍රක්ෂේපණයක් බවවත් දැනගන්න පුළුවන් නම්, මේ පුදුරට වාසි දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ඒක අභිරමණීය කිරීමෙන්. අර අරමුණ අමතක කරලා සතිය නැති වෙලා නන්නත්තර වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එහෙම නැත්තම් මේ හිතවිලියාවා කියලා හිතට තරහ ඇවිල්ලා යන අනික්කන්තයෙන් හිතා ගන්න පුළුවන් වෙනවා මේ හිතවිලි නැත්නම් මේ විතක්ක මේ වෙලාවට පාළුගේ වළම් බින්දින්න වගේ නේ එකක් මිසක්කා චේතනාපූර්වකව මගේ දේවල් නෙවෙයි. මේවා මම කියා ගන්නට නරකයි, මගේ කියාන ගන්න නරකයි, මගේ ආත්මේ කර ගන්න නරකයි. බුදුහාමුදුරුව කියලා තියෙනවා පළවෙනි පන්තියේ කෙලස් කපනකොට මෙයා එනවයි කියලා. ඒක මේ බුදුහාමුදුරුව අපිට බාධාවට එපික කක්කක්වත් මට විතරක් කෙන එකක්වත් නෙවෙයි. ඒ නිසා හිතවිලියාවයි කියලා පශ්චාත්තාප වෙන්න හොඳ නෑ කියලා විතක්ක විජේ කියන වචනයක් අපි ලොකු සංසේ පාවිච්චි කරලා තනවා. විතර්කයන් පිළිබඳව ප්‍රතිශක්තිකරණයක් මෙතෙන්දි කරගන්න පුළුවන් වෙනවා. මම නැවතත් කියනවා වාසි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජනපද විතක්කොල තියෙන රමණීය පැත්තට නතු වෙලා ඇබ්බැහි වෙලා රමණීය කරන කාමයට බර වෙච්ච නැත්නම් කාම රාග නැ කාම අනුසයට බර වෙච්චි පැත්තට ගිහිල්ලා නැත්තම් තර වෙන්නේත් නැහැ. විතක්ක මට ඇයි එන්නේ කියලා තරහක් ඇවිල්ලා පටිඝානුසයට අහු වෙන්නේත් නැතුව මදමාවතේ යන්න නම් මේ දෙවෙනි විතක් මට්ටමේදී කෙලෙසයින් කරපස්සේ තුන්වෙනි මට්ටමේ කෙලෙස් වර්ගයක් වෙන උපක්ලේශ වශයෙන්
විතක්ක වශයෙන් ඒවට කියන ජනපද විතක්ක කියලා දැනගත්තොත් හරියට ඒක එනකොටම කියන්න බලා බුදුහාමුදුරුවෝ කැඳලා තිබ්බා මේ පාරදි මෙතෙන්දි හම්බෙයි කියලා උඹ තමයි කියලා ඒ ඒක ඒක වශයෙන් දරගනිමු ඇති හැටිවෙන් දරගනිමු යථා භාව දර්ශනය කියන එක ඇති වෙනකොට තේරෙන්න පටන් ගන්නවා කොයි කෙනක් නිවන් දකින්නකොට යන්නේ එකම පාරේ තමයි. හැබැයි මේ පේන දර්ශනය සුභ වශයෙන් ගනීද අසුභ වශයෙන් ගනීද කියන එක මේ පුද්ගලයා ආභාසයෙන්ම කරන්න ඕන. සූදානම් වීම යෑමෙන්ම කරන්න ඕන. සුභ වශයෙන් ගත්තත් අමාරු වැටෙනවා අසුභ වශයෙන් අමාරු ගත්තත් අමාරු වැටෙනවා. මධ්‍යම ප්‍රතිපදා ඉදලා මේ වෙලාවට මේ යකා එනවා තමයි කියන එක දැනගත්තොත් අරසා වෙන්න පුළුවන්. තුන්වෙනි වශයෙන් සඳහන් කරලා තිනවා අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක කියලා. අර කල්පනා වෙනවා දැන් මාගේ අර ඉඳුරංගෙන් වෙන් වෙලා හිත සාන්ත වෙනකොට දැන් දැඩි කාම විතක්ක නැහැ මගෙලේ. දැඩි ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැහැ. ඒ නිසා මම අද ඉඳලා සම්පූර්ණ සදාචාරගත වෙනවා. ආයෙනම් කවදාකවත් කායින්වත් බණුන් අහන්න වැඩක් කරන්නේ නැහැ කියලා අවඥාව නැති කිරීම සඳහා අනවඥාව සහිත සුද්ධවන්තයෙක්ගේ චරිතයක් රඟපාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඇත්තට පුළුවන් ඒක කරන්න. මොකද හේතුව ඉඳුරංගෙන් පරිබාහිර නිසා හිත නීවරණ තොර නිසා එනවා. එතකොට සැලසුමක් හදනවා මත්ව ජීවිතේ නම් මගේ කවදාකවත් මං ආයෙ පවක් කරන්නේ නැහැ. කවදාකවත් පාප හිතිවිල්ලක් ඇති කරන්නේ නැහැ කියලා අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතර්කයක් ඇති කරගන්නවා. ඇති කරන්නේ ඒ චරිතයට රඟපාන හැටි. ඒ විදිහට කරන්නේ හැටි කියලා ඉතින් රඟපාන පටන් ගන්නවා. රඟපාන විතරක් නෙවෙයි නැගිටතර පස්සෙත් ඒ රඟපෑම එනවා. ඒ මනෝ විකාර දිගේ යනවා. ඒකට මේකටම සදාහන් නොවෙන hina yana නැත්තම් උපහාසාත්මක කතාවක් අපේ බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. එක හාමුදුරු කෙනෙක් බොහොම පලාතේ සප්‍රසිද්ධයි. ඒක නිසා හොඳ හැඟුම්overline ආසාවල් සහිත ප්‍රගතිශීලී තරුණයෙක් ගිහලා හාමුදුරු ගාව පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් ඉතින් බලාන ඉන්නවා. පැවිද්ද ටික කාලයක් යනකොට එයා බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීම නිසා උකටලි වෙනවා. සිවුර අරින්ද හිත යොදරන. හිතේ දුවට ගුරු ආමතුරු බොහොම හොඳයි. ගුරු ආමතුරුන්ගේ ಗುಣ තියෙනවා. ඉතින් මෙයා දන්නේ ඒ උනට මම හොයන දේ නෑ. ඒක නිසා මෙයා අන්තිමට ගිහිල්ලි වෙලා හිත යටක් එනවා අදහසක් මම දැන් සිවුරු අරනවායි. ඒ උනත් මේ මත්දාහනේ වෙලාවේ ගුරු ආමතුරුත් එක්ක ළඟ ඉඳගෙන ගුරු ස්වාමීන් වහන්සේ පොතක් බලන මේ ආමතුරු පවන් හලහලා ඉන්නවා ගුරු ආමතුරුන්ට. ඒ වින්නකොට මෙයා හිතනවා දැන් මේ වැඩේ හරියන්නේ. මම දැන් ගිහිල්ලා මම සිවුරු මේ සිවුරු ගලව. සිවුරු ගලවලා ගිහිල්ලා ඉවර වෙලා මට එච්චර ගොඩාක් සල්ලි නැති නිසා මම සුල්ලි මුදලක් ඇදලා එළු පැටියක් කරගන්න. බොහොම අඩු ගාණ. ඊට පස්සේ මම පුළුවන් තරම් මාතර උදේ දවල් රාත්‍රී කන්න දීලා මේක තර කරලා මේ එලිච්චියෙක් නම් ඒකේ පැටව අරගන්න. පැටව අරගත්තාම ඒ කට්ටියත් එක එක්කත් මැරෙන දෙන්ට රැකලා කොහොම හරි කරලා අඳේට එළ දෙනක් ගන්න. එළ දෙනක් අරගෙන දෙවෙනි පැටියාගේ ඉඳලා පළවෙනි පැටියා තමන්ට හම්බෙලා දෙවෙනි පැටිය බඩ වුණාට පස්සේ දීලා මේ හරකා ලොක් කරගත්තට පස්සේ මං හරක් පට්ටියක් ඇති කරගන්නවා. මම නුබෝ කලකින් බොහෝම ප්‍රසිද්ධ හරක් පට්ටියක් සහිත පුද්ගලෙක් බාටපත් වෙලා මම හොඳ තිරික්කලයක් අරගන්නවා. තිරික්කලෙන් තමයි මම ඊට පස්සේ ගමන් යන්නේ. එතකොට ගමේ ඉන්න හොඳ තරුණ කාන්තාවක් දැකලා හොඳ ස්වරූපී මං යාව කසාද බැඳගන්න. කසාද බැඳගෙන මට දරුවෙක් හම්බුනොත් එහෙම ඒ දරුවත් වඩාගෙන මම එනවා අපේ ලොකු ආමඳුර බලන්න ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේකේ ඉන්නකොට ඇත්ත සතුට නෙවෙයි හිටියේ දැන් මම බොහොම මේ කොයිතනක් බතක් කරගෙන පවුලක් පන්සලක් වෙලා ආවා මේ දරුවා පෙන්වන්න ආවේ කියලා දැන් මේ කරත්තේ යනවා මෙයා කරත්තේ යනකොට දැන් මෙයා උජාරුවට ඉඳගෙන බෝන්ලිය උඩ ඉඳගෙන හරකා දක්කන යනකොට අඹු අතින් කරත්තෙන් පලට දරුවා වැටිලා දරුවා කෑගහන කෑ ගහනකොට මේ යක්ෂණී කරපු දෙය කියලා ගහනවා එකක් ගහනකොට ගහන්නේ ලොකු ආමතුරුගේ තට්ටෙට අතේ තියෙන පවන් අතේ ලොකු ආමතුරු කල්පනා කරලා බලනවා කියන පොඩි නම දරුවා බිම දැන් මේ ගෑනු උනාට උඹ ගැහුවේ මට නේද කියලා. එතකොටයි මනසට තේරෙන්නේ මේ විවේකීව බොහෝම දුර දිග ගිහිල්ලා තියෙනවා හිත ගිහිල්ල ඉවර වෙලා අන්තිමට ලොකු ආමතුරුගේ ඔළුවට ගහන කම්ම දන්නේ. ඔය ඒක නම් ඒ කෙලස් දිගේ යන ගමන. මේකෙදී මේ පේන දේ තියෙන මම ඊට පස්සේ නිග්‍රහ ලබන්නේ නැති ජීවිතයක් ගත කරනවායි කියලා යෝගාවචරය හැම කෙනෙක්ම. අර භාවනාවේ සංසිඳීමක් එනකොට 100%ක් අංග සම්පූර්ණ ජීවිතයකට ආරූඪ වෙනවා. ආරූඪ වෙලා හිතනවා මං ඉස්සර නම් පව් කෙරුවා. මීට පස්සේ නම්
ආය කවදාකවත් මොනවක් කරන්නේ නැහැ. මං ඉස්සර නම් අනුන්ගේ එක ගැටුණා. මීට පස්සේ නම් කවදාකවත් ගැටෙන්නේ නැහැ. ඉස්සර මට කවුරු හරි ප්‍රශ්නයක් ආවම මට හරියට කියලා දෙන්න බෑ. මීට පස්සේ නම් මං හරියට කියලා දෙනවා කියලා. ඉතින් අන්නේ ඒ තොරණ දිගට යන්න පටන් අරගත්තට පස්සේ එයා රංගපෑමකට එනවා අංග සම්පූර්ණ පුද්ගලයෙක්ගේ. ඉතින් ඊට පස්සේ අර වටේ ඉන්න කට්ටියත් මේකට අන්දනවා කියලා. ඔව් 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 මෙහෙම තමයි කියලා අන්දවට පස්සේ මේක දිගේ ගියාම මේ පුද්ගලයා අතින් සිල්පද කැඩෙන තැනට පවා යන්න පුළුවන් කියලා කියනවා. මේ අනවශ්‍ය විදිහට හිතා ගන්න බැරි අධික අධිතක්ෂිලුවකට වැටෙනවා. ඉතින් මේකෙදී ඒ ගුණවතෙක් සිල්වතෙක් වැඩිපුර හාමුදු කෙනෙක් කතා කරලා කිව්වොත් විතරක් මේක ළමයා මේ වෙලාවට මේක එනවා ඒ උනාට තිබුණට වැඩිය සීලිය අපි අදි සීලයක් පාටපත් කර ගන්න පුළුවන්. නමුත් මුළු ලෝකෙම සිල්වන්ත වෙයි, මගේ මුළු ජීවිතේම සිල්වන්ත වෙයි, එහෙම නැත්නම් ඊට පස්සේ මට බැනුම් අහන්න නැති වෙයි කියන එක බෑ. මේ ශ්‍රමණ ජීවිතේ කියන එක කාගෙමත් බැනුම් අහන එකක්. ඒ නිසා ඉච්චරම බැනුම් ඇහුවයි කියලා කනගාටු වෙන්න එපයි කියලා කිව්වොත් ගුණවතෙක් සිල්වතෙක් බේරෙන්න ඉඩ තියෙනවා. නොවුනොත් මේ විතක්කේ ආවට පස්සේ ඒ පුද්ගලයා ජීවත් වෙන්නෙම ඒ මනෝචරිතේ. මේක පටන් අරගන්නේ භාවනාවේදී. භාවනාවේ එළියට ආවට පස්සෙත් එන්න පටන් අරගන්නවා. ඉතින් එතනදී මේ දැනගත්තොත් මේ කාම විතක්ක නැති හිතේ මේ ලූලා නැති වලේ කණ්‍යා පඬිතයා වෙනවා වගේ අර යට තියෙන අනවඤ්ඤත්ති පරිසංයුත් විතක්කයක් ඇවිල්ලා ඉතින් මේක දිගේ සබම් බුබුලක් වගේ තොරන් හදාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කතා කරන්නේ හොඳම සාර්ථක යෝගාවචරයන්න වෙන්න පුළුවන් මරවුගු. දැන් මේ සූත්‍රයේ අර ප්‍රධාන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට සාපේක්ෂව මේ කියන ඥාති විතක්ක ජනපද විතක්ක අනවඤ්ඤත්‍ය පරිසංයුත් විතක්ක කියලා තුනක් තියෙනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේ විතර්ක විජේ කියන මේ පරිච්ඡේදයේ ලියනකොට මීට අමතරව තව තුනක් සඳහන් කරලා තියෙනවා. මට හිතෙනවා ඒක ගැළපෙනවායි කියලා. ඒ නිසා බහුසුත භාවයේ පිනිස දැන ගැනීම පිනිස මම මෙතෙන්දි මතක් කරනවා. හැබැයි මේ පන්සුදෝවන ශික්ෂාපදේ සූත්‍රය එකක් නෙමෙයි. දැන් මේ කියපෝ ඥාත විතක්ක ජනපද විතක්ක අනවඤ්ඤත්‍ති පරිසංයුත් විතක්ක වෙනුවට ඒ වගේම තවත් ඊට සරල සමාන්තර තුනක් සඳහන් වෙලා තියෙනවා. ඒකට කියනවා ලාභ සක්කාර පරිසංයුත් විතක්ක කියලා. මේ කටයුතු කරන ගමන් තමන්ගේ තමන්ට ලාභයක් හම්බෙන, සත්කාර ලැබෙන, සිලෝක සම්මාන ලැබෙන ක්‍රම සඳහා සූක්ෂමව හිත වැඩ කරන්න පටන් ගන්නවා. ධර්මේ නෛර්යානිකත්වෙ නෙවෙයි. මේ වැඩ කරන තමන් උසස්, අනුන් පහත්, තමන්ට සලකන අය හොඳ, අනුන්ට සලකන අය ඒ කියන්නේ ගුණවලහම් දන්නේ නැති අය කියලා. ඒ ලාභ සත්කාර වැඩි කර ගැනීම සඳහා මුදල් වශයෙන් හෝ එහෙම නැත්නම් කීර්ති නාමයේ වශයෙන් හෝ ඇඟට නොදැනි වැඩ කරනවා. මේක නම් පාංශු පිසාච ප්‍රේතය නෙවෙයි, ඉන්නේ ජනමාධ්‍යකාරයෝ. පහුගිය අවුරුදු 30 ඇතුළත මේ විදිහට යමක් කමක් කරන්න පුළුවන් හැම සංඝයා වහන්සේම පාර්ට් ඇදලා අරගෙන මේ පත්‍ර වලින් රේඩියෝ වලින් පෙන්නලා අනේ මේ සංඝයාට අනේනමක් නැති වුණාට පස්සේ කිසි කෙනෙක් නෑ හවුහරනට. දැන් මේ මෑත ඉතිහාසයේ මේ પરම්පරාව දන දෙයක් තමයි එංගලන්තයේ හිටපු ඩයනා කුමාරට මොකද වුනේ කියලා. ඔක්කොමලා උස්සලා තිබ්බා. උස්සලා තියලා අන්තිර ඩෝං කලපොපුරලා ගියාට පස්සේ මොකද උනේ කියලා තාමවත් දන්නේ නැහැ. එංගලන්ත කාර්යවත් තාම දන්නේ නැහැ ඩයනට මොකද උනේ කියලා. එක මිනිහෙක් විතරක් ඒ දවස්වල ඇත්තට ඒ වීඩියෝ වල පවා මල් වඩන් ගිහිල්ලා තිබලු අපිට හිටවු ඇත්තටම ඒ කියන්නේ චිත්‍රපට නිලියක් වගේ හෝ එහෙම නැත්නම් ජන යාග තුල තියෙන හොඳ දර්ශීය චර්චිතයක් ප්‍රියමනාව චර්චයක් වශයෙන් හෝ රජිනියක් වෙන්න හිටපු කෙනෙක් වශයෙන් ඒ තියපු එකෙක් මල් රීට් එකේ ලියලා තුනලු උඹ මැරුණාට මම වග කියන්න ඕනේ කියලා. මම මොකටම බම්ම ප්‍රේම කරපු හින්දා ප්‍රේම කරා කියලා කියන්නේ මේ කාම ආසාන්නේ මේ මනුස්සයට ආදරය කෙරුවා. ඒ නිසා හැම වෙලාවෙම යාගේ රූපේ බලන්න ආසයි. ඉතින් අන්තිමට ගිහිල්ල වෙලා ඒ බින්ගේ කියන්නේ පිටිපස්සෙන් ඒ ජනමාධ්‍ය කට්ටිය කැමරාවක් අරගෙන ආපු නිසා අධික වේගෙන් ගියා කියලා කියන්නේ. මොකක් වුණත් මේ එළියට අරගත්තට පස්සේ මේ විලාභ සත්කාර සම්මාන සිලෝක කියන එක්ුණ සංඝයා තුල තියෙනවනම් භාවනා කරන යෝගාවචරයාගේ තියෙනවනේ. ඒකට කොක්ක වදින්න අනන්ත අප්‍රමාණ බාහිර ආටෝපයක් තියෙනවා. ලේසියෙන් ගැලවෙන්න නම් බෑ. ඒ මොකද ඒව අපි එන්නේ ඉස්සෙල්ල පටන් ගත්ත දේවල්. ඒ වගේ තියෙන කකු බොහෝම සියුම්. ඒක නිසා බේරෙන්න තියෙන්නේ භාවනාව හැදෙන්න අපි ලොකු සාංශ කිව්වේ කැළේ පැත්ත බලපං, ඉස්තන හදන්න යන්න එපා, ගෝලිය හදන්න යන්න එපා.
ගිය ගමන් ඔය කොක්ක වැදුනොත් ආයේ ගුරු හාමුදුරන්ට නෙමෙයි බුදු හාමුදුරුවවත් ගලවන්න නම් බෑ. ඒකේ විශේෂම තියෙනවා සංයුත්ත නිකායේ ලාභසක්කාර සංයුත්ත සිලෝකේ සංයුත්ත නිකාය සංයුත්තයක්. ඒකේ කියලා දාරුණෝ බික්ක වේලාභසක්කාරෝ. මහණෙනි මේ ලාභසත්කාර ඉතාමත්ම දරුණු. මනුෂ්‍යය නැති කරනවා. අඤ්ඤෝ ලාභසත්කාර සිලෝකෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනි පටිපදා කියලා කියනවා. නිවන් ගාම පටිපදා සම්පූර්ණ එක පැත්තක් ලාභසත්කාර ගමන සම්පූර්ණ එක පැත්තක්. නමුත් අර භාවනා කරන එකට දෙකම සම වෙලා පේනවා. මම දැන් භාවනා කරන්න මට ලාභ සත්කාරත් හම්බෙනවා, සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා. මට මේ නිවනේ ඉස්සරහට යනකොට වැඩි වැඩියෙන් ලාභ සත්කාර ලැබෙයි. ලැබෙන්න ඕනේ. මොකද මං ගුණවත්, මම සිල්වත්, මට ඔක්කොම තේරෙනවායි කියලා අර ලාභ සත්කාරයකට පොහොර වැටෙන විදිහේ, මෝදු වෙන විදිහේ ජීවන රටාවක්, ලස්සන කටහඬක්, විස්තර, ඒකට ගැළපෙන ඇත්ත වට කරගන්න පටන් අරගත්තට පස්සේ අන්තිමට මේ ලාභ සත්කාර සිලෝකයට යන කට්ටිය නම් කාම මිත්‍යාචාරයටමයි අහුවෙන්නේ. ඒක මේ බුද්ධ ධර්ම විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. හැම තැනකදීම මේ පුද්ගලයා අදහන්නේ බොහොම ලස්සන සිත් ගන්නාසලු පුරුෂයන් විතරයි. ඔය මේ සිත් ගන්නේ නැති ලස්සන නැති වේවල් අයින් කරනවා. අයින් කරලා පස්සේ කොත්තන පටල වෙනවද දන්නේ නැහැ. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ ශාසනය පවආද වෙනකොට බොහෝම අමාරු වෙලා තිනවා හරි පාර මොකද්ද වැරදි පාර මොකද්ද කියලා. ඒක නිසා මම ආරාධනා කරනවා කියවන්නේ කියලා සප්පුරිස සූත්‍රය, චුල ශුන්්‍යත සූත්‍රය, මහා ශුන්්‍යත සූත්‍රය වගේ තැනකදී එක දවසක් ආරුවචනාංශේ ඒ කිඹුල්වත්පුරේටම ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක යනකොට ඒ කිඹුල්වත්පුරේ තියෙන මේ ස්ථානවල සෑහෙන සංඝයා සෑහෙන සෙනඟ යනවා සෑහෙන වැඩ. එතකොට ආනන්ද බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ මොකද්ද පටලවිල වගේ දෙයක් මට තේරෙනවා කියලා. මොකද්ද පටලවිල මේ තරම් සෙනඟ ගැවසෙනෝ නම් එතන ධර්මයේ තියෙන්න බෑ. එතන මේ නෛර්යානිකත්වයක් තියෙන්න බෑ. එනිසා මේ ලාභ සත්කාර පැත්තට ගියා නම් අනිවාර්යයෙන්ම නිවන පැත්තේ පිරිහීමක් වෙනවයි කියලා මේ දෙක පොල්පිට පාගනවා වගේ. මේ පැත්ත පාගනොත් අර පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනොත් අර පැත්ත උඩ යනවා. අන්න ඒකෙදී හරි පදම දන්නේ නැත්තම් තේරුම් කරගන්න බැරි වුණොත් එතීම නම් අර ආධ්‍යාත්මික ජීවිතයේ සෑහෙන කඩාවැටීමක් සිදු වෙනවා. නමුත් මං කියනවා අසරණයි, ඇත්තට මේ தත්ත්වයට අහු වෙන කෙනා අසරණයි. මොකද තමන් යන්නේ තමන් හිතන්නේ ඇත්තට මේ ගුණේට සලකනවා කියලා. ඇත්තම ගුණේට නොසලකනවත් නෙමෙයි. නමුත් මේ ලාභ සත්කාරයේ තියෙන භයානකම දන්නේ නැතිකම. විශේෂයෙන්ම දැනගන්න ඕනේ පළවෙනි මට්ටමේ දෙවෙනි මට්ටමේ කෙලෙස් අයින් කරගත්ත කෙනා. ඒ කියන්නේ කාය දුස්චත්ත, වචී දුස්චත්ත, මනෝ දුස්චත්ත කියන සීලයේ පිළිබඳ යම් තැනකට ආපු කෙනා. එකෙන් භාවනාවේ යම් යම් වෙලාවක නීවරණය කර ගන්න පුළුවන් එකනා තේරුම් ගන්න ඕනේ මේ යටින් යන හී නූල මේ කියන උපක්ලේශ ටික පෙනුමෙන් ඉතාමත්ව ප්‍රියමනාපයි. ඒ පෙනුමෙන් බොහෝ මිත්‍ර ස්වරූපයක් තියෙන හැබැයි මිත්‍ර ප්‍රතිරූපකයෝ පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රයෝජනෙ සලකලා වැඩ කරා. මම හිතන්නේ මේ ලාභ සත්කාරය බලනකොට විනිවිද පේන සුළු චර්චයක් ඇති කර ගන්න ඕනේ. ගන්න තීන්දුව සේරම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. හැකි තාක් ශ්‍රම විභජනය තියාගන්න. කවුරුත් හදා බෙදා ගන්න. එතකොට උඟාක් අමාරුයි එක්කෙනෙකුට ලාභ සත්කාර යොමු වෙනවා වෙන්න. ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ලාභ සත්කාර ආපම කාටත් පොදු වේ යනවා. වැඩ කන්නේ කරන්න විතරක් නෙමෙයි කොයි කෙනාටත් යන විදිහට හැදුවොත් කියාවි මිනිස්සෝ ඒක කිසි ආර්ථික මධ්‍යතන මධ්‍යමෝ ආර්ථික සලස්මක් මේකේ නෑ. කිසිම පරිපාලනයක් නැහැ, දේශපාලනත්වයක් නැහැ, කිසිම සමාජශීලීත්වයක් නැහැ. හැම පිස්සම වැඩ කරන්න පටන් ගන්නවා. නමුත් මේ කියේ මේ පාටම මුල් මිනිහා බේරෙනවා හැබැයි. ඒ නිසා මේ ලාභ සත්කාර සම්මාන සිලෝකේ එන්නේ දක්ෂයාට. ආවට පස්සේ බේරෙන්න බැරුණොත් අහුවෙලා විඳවන්නේ දක්ෂයාමයි. ඒක සාසනයට පාඩුයි. ඒක සාසනයට පාඩුයි. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගෙන භාවනාවේ තමන්ට වරින් වර හෝ මේ නීවරණ තත්වයකට ආවොත් ඒක තුල ඉඳගෙන තොරන් ගහන්න යන්න එපා. මේන විතක්කත් එක්ක ආහදකම් පවත්තන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න ඕනේ මෙතෙන්දි මෙයා එන්නම ඕනේ. තමන් පුළුවන් තරම් නිහතමානීව, පුළුවන් තරම් යටහත් පාත්ව ප්‍රයෝජනේ සලකලා දේවල් පාවිච්චි කරන මිසක බරහතු අල්ලන්න යන්න නරකයි. ගියොත් උඩක ඉඳලා වැටෙන්න වෙයි. ඒ ලාභ සත්කාර. ඒ වගේම තමයි පරානුද්දාය තපට සංයුත් විතක් කියලා අනුන්ට අනුකම්පා කරන්න හිතෙනවා. තමන් හොඳ සුද්ධවන්තයෙක්, සාන්තවරයෙක් නැත්නම් තමන් මේ කොහොමද කියන්නේ ප්‍රශ්න විසඳගත්ත කෙනෙක් අනික් ඇත්තන්ට උදව් කරන්න පෙළඹෙට පටන් ගන්නවා.
ඉතින් ඒක ඕනම කෙනෙක් ජනප්‍රිය වෙන තැනක් නේ අනුන්ට උදව් කරන්න පටන් ගත්තට පස්සේ. නමුත් කරන්න ගියාට පස්සේ කිලෝරක් නැතුව මේ පණ අනුද්දායතාව දිගේ ගියාම අන්තිමට ආගමික මධ්‍ය ආගමික සංවිධාන වලට අහු වෙනවා, දේශපාලන සංවිධාන වලට අහු වෙනවා, ආර්ථික සංවිධාන වලට අහු වෙනවා. අහු වුණාට පස්සේ කොහෙද යන්න ගියේ, මේ කොහෙද ඉන්නේ? පටලව තීරුම් කරගන්න බැරි වෙනවා. එන්න පටලවිලි ඇති වෙනවා. මම මේකෙන් කියන්නේ මේ දයානුකම්පාව නැතිනේ, මේ තමන් කරා කවුරු හරි ඉල්ලීමක් කළොත් ඒක සලකා බලන්න, අනිවාර්යයෙන්ම සලකා බලන්න, මනුස්සකම සලකන. නමුත් හිතා බලා උදව් කරන්න යනවා කියන එක පිස්සුවක් කියලා මතක තියාගන්න. ඒක මානවය විසින් මානව මනස ඇති කරගත්ත පිළිකාවක් කියලා මතක තියාගන්න. අපිට අනුන්ට උදව් කරන්න තියා මේ ජීවිතෙත් මදි භාවනා කරා. එනිසා භාවනා කරගෙන යනකොට කවුරු හරි යමක් ඉල්ලනවනේ, තියනවනේ, කරුණා කරලා දෙන්න. දෙසරයක් කියනකම් ඉල්ලන්නේ එපා. නමුත් හිතලා බලලා අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ තද්ද බල පාහර දේපාලන අදහසක් කියලා හිතාගන්න. එපා දිනු කරන්න. එයත් අනේ කිය යුතු දෙයක් කියන්න, යැත්තු කරන දෙයක් කරගත්තා වයි උදව්වක් ඕනනම් කියනකම් ඉන්න දෙන්න. හිතලා බලලා උදව් කරන්න හදනවා කියන එක මේ මට්ටමට භාවනා කරපෙ එක්කනට සාමාන්‍ය භාවනා නොකරන එක්කනට වැඩිය සාර්ථකව කළ හැකි තත්වයකටපත් වෙනවා. නමුත් ඒ සාර්ථකත්වය යෙදෙන්න පුද්ගලයාගේ භාවනාවට තද බලපාඩුවක් වෙනවා. ඒ නිසා පරානුද්දායතාව නෙවෙයි මේ වෙලාව කරන්න තියෙන, මේ වෙලාවේ මට කළ යුත්තක් තියෙනවා. මේ සියුම් පක්ෂේ දැනගෙන මම ඉස්සරහට ගියොත් මම ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන් දක්ෂෙක් බවටපත් වෙනවා. නැතුව මේ බාගෙට තැම්පිච්ච අලයක් වගේ ඉඳගෙන අනුන්ට මේක දුන්නොත් බඩ එකක්ම හැදෙනවා. ඒක බුදුම ස්වාමීන් වහන්සේ මට කිව්වෙම උඹට ලෙඩ්ඩු දැකලා උදව් කරන්න ඕනේ නම් උඹ ඉසල වෛද්‍ය විද්‍යාව පාස් කරලා හිටපන්. එimhe විද්‍යාව දන්නේ නැතුව ෆාමසිකට ගිහිල්ලා බෙහෙත් දෙන්න පටන් අරගත්තොත් බෙහෙත ලෙඩේ සනීප වෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලාබෙට දෙන්න බැරි එකක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් උඹ විනය නීතියට වැරදිනවා. රටේ තියෙන වළංගු නීතියට විරුද්ධ වෙන නිසා අනුකම්පාව තියෙනවනේ ඉසල සුදුස්සෙක් වයන්. ඒකට අවුරුදු 4ක් 5ක් ගිහිල්ලා ඒකට පුහුණු කරන්න. එහෙම පුහුණු කරන්නේ නැතුව අනුකම්පාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මේකට කියන්නේ සුද්ධ අවස්ථාවාදී. මේක වෙන්නේ හොඳට මතක තියාගන්න දක්ෂ යෝගාවචරයට, පින්වන්ත යෝගාවචරයට, ගුණවන්ත යෝගාවචරයට. ඒක නිසා පරානුද්දතාවේ එනකොටම මතක තියාගන්න සුදුස්සෙක් ඇති. ඒ සුදුස්සට කරලා කරන්ඩ යොමු කරවන්න තමන්ට සුදුසුකම් වෙන්න ඕන නම් මේ දෙකිඩි දහරු අවස්ථාවේදී උදව් කරන්න යන්න එපා. ඒක සාසනයටත් හොඳ නැහැ, තමන්ටත් හොඳ නැහැ. ඇත්තටම කියනවනේ අර මනසට වෙන උදව්වකුත් නැහැ. ඒ වගේම තමයි අමරවිතක් කියලා જાතියක් එනවා. අමරවිතක් කියලා කියන්නේ අර ඒ කයේ තියෙන ශාන්ත සුන්දර ගතිය නිසා කය පස්වනක් ප්‍රීතියෙන් ඒ කුමුදාලන්ට පටන් අර ගන්නව, නැත්නම් කය ඇතුලේ විශාල සුවසේවාවක් පටන් ගන්නවා. අර කයේ තිබුණු පැරණි ලෙඩ රෝග අයින් කරලා මේක භාවනා කරලා නැගිටට පස්සේ නිකන් සාමාන්‍ය සම්භාහණයක් කරගත්තා වගේ, අභ්‍යංගනයක් කරගත්තා වගේ හොඳට කය අලුත් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්න වෙන්න කෙනෙකුට හිතනවා මීට පස්සේ නම් දැන් දීවැඩියාව තියෙන කෙනෙක් නම් හිතනවා මම සීනිකාව වැඩි නිසායි මේක හැදෙන්නේ, මීට පස්සේ නම් ආයේ කවදාකවත් සීනි ගන්නෑ, කවදාකවත් දිවට හැදෙන්නේ නැහැ, කවදාකවත් මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නෙම නැහැ කියලා හිතෙනවා. එහෙම නැත්නම් මට මේ ලෙඩ රෝග තියෙනවා, ඒකට හේතුව මමමයි, මීට පස්සේ නම් මම නම් කවදාකවත් මේක නම් කරන්නේ නැහැ, ඊට පස්සේ මම ලෙඩ වෙන්නෙම නැහැ කියලා මේ හිතා ගන්න බැරිදියා. අමරවිතක කියලා මැරෙන්නේ නැති වෙන්න හිතා ගන්න. ඒ තරම් හිතෙනවා මේ වෙලාවේදී අර එන භාවනා පුංචි අත්දැකීම නිසා එන දේ අර තරම් ලොකු කරගන්න. සරුවචනන්සේ සඳහන් කළා තිනවා එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයකට හිතුවනම් මම නිරෝගී කියලා ඒ මනුස්සට පිස්සුවක් කරගෙන කියන වචනයක් නැහැ කියලා. අච්චරා සංඝාත මත්තම් පිබික්කවේ අරෝග්‍යං චින්තෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍යං කියලා තියෙනවා. එක අසුරුසනක් ගහන මොනකට හරි කම කෙනෙක් හිතනවා මම නිරෝගී කියලා. මේ මනුස්සගේ බාලකම සහ මෝඩකමක් තියෙන මේ ජීවිතේ එක චිත්තක්ෂණයක් නැලෙද නැති. සර්වඥාන්සේ සර්වඥතාට පත් වුණාට පස්සෙත් ලෙඩ රෝග තිබුණා. ඒ නිසා අපට අංග සම්පූර්ණ නිරෝගී භාවයට යන්න බෑ. යන්න හේතුව මොකද? අර ඇහකන දිවනාශය කියන මේ ඉඳුරංගෙන් එන ගොරෝසු සංඥා නැති නිසා, ඝර්ෂණේ නැති නිසා අපි පාවෙන මට්ටමට හිතයන් කයත් යනවා. ආන්නේ ගියාට පස්සේ අපිට හිතෙනවා දැන් මේක තමයි ප්‍රകൃතිය. මේක තමයි මට ඉස්සරහට හම්බෙන්නේ. ඊට පස්සේ නම් ආයෙ මම මේක ලෙඩ කරගන්නේ. ආයෙ මම ඔළුව නරක් කරගන්නේ. ඒක නමුත් දවස් දෙක යනකොට තිබුණාට වැඩිය ලෙඩ වෙන්න ඉඩ වෙනවා.
මානසිකත්වෙත් පැටෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ මනුස්සයා වහ කන මට්ටමන කෝච්චර පයින් මට්ටමන මොහොතේ පයින් මට්ටමට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපක්ලේශ පිළිබඳව හරියට දැනගත්තොත් ඒක මතක තියාගන්න එක සුබ ලකුණක් හරියට දන්න කෙනාට. අසුබ පිසාච ප්‍රේතේ මේ තණ්හාමාන දිට්ඨිය වලට අහු වෙන ප්‍රපංච සහිත කෙනාට. ඉතින් හැම කෙනාටම ප්‍රපංච තියෙනවනේ. ඒක නිසා සරුවචනාංශ මතක් කරලා දෙනවා මේ ශාසනය පවතින්න නම් මෙතෙන්ද ගිය කෙනා හොඳට ලබාගත්ත මේ කායපසම්බණි ලබාගත්ත මේ ඉන්ද්‍රිය මේ විජය විතර්ක විජය ලබාගත්තොත් ඒ කෙනාට තේරෙයි බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ සවැත්තුර ජේතවනාරාමේ භාවනා කරුවත් ඔය ටික ඔහොමමයි අවුරුදු 2600 ඊට පස්සේ අද ලංකාව වගේ රටක භාවනා කරත් ඔහොමමයි ඒක තේරුංග වෙරු කරගන්න බැරි වුණොත් බුදුහාමුදුරන් කරන්න කිසිම උදව්වක් උතන් නැහැ. හැබැයි බුදුහාමුදුරන්ට මහා කරුණාවෙන් කියලා දෙන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ බොරුවලවල් තියෙනවා පරිස්සම් වෙලා යන් කියලා. ඉතින් නමුත් මේක කියලා දෙනකොට උඟ දෙනෙක් කියනවා මේ අපිට තේරෙන්නේ නැහැ මේවා අපිට ගැඹුරුයි අමාරුයි කියලා. මොකද හේතුව මේ ඥාතීන්ට උදව් කිරීමට විරුද්ධව කතා කරන එකට කැමති නැහැ. එහෙම නැත්නම් මේ ලාභ සත්කාර ලබන්න පිළිබඳව එකට විරුද්ධව කතා කරනවා කියලා හිතන්නේ එකට කැමති නැහැ. එහෙම නැත්නම් මේ ජනපද විතක්ක හිතන එක පවක් කියලා පිළිගන්න කැමති නැහැ. ඇත්තටම ඒව පව නෙමෙයි. නමුත් අර ගැඹුරු අවස්ථාවේදී සතිය කඩලා දාන. ගැඹුරු අවස්ථාවේදී සමාධිය හොල්ලලා දාන නිසා අනික් කෙනාට ඒක කෙලෙසයක් නෙවෙයි. නමුත් මේ පුද්ගලයාට කෙලෙසයක්. එතැයි මුතුල පැද්දර කතා කරලා කියන්නේ උඹ මෙතෙන්ට යනකොට මෙන්න මේ જાති පිසාච ප්‍රේතෝ එනවා. උඹ ඒක හරියට දැනගත්තේ නැත්නම් මේ ආවේශ එනවා. ආවේශ වුණොත් තම සාමාන්‍ය භාවනා නොකර කෙනාටත් වැඩි අමාරුවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කරුණා කරලා හොඳ මානසික සෞඛ්‍යයකින් හොඳ සීලයක පිළිපිටලා අභීත හිතකින් මේක යනවනම් මේකට කියන්න පුළුවන් ඇත්තටම අද තියෙන ලෝකේ තියෙන උත්කෘෂ්ඨම සදාචාරිකය. අද ලෝකේ තියෙන උත්කෘෂ්ඨම ශිෂ්ටාචාරිකය. අද ලෝකේ තියෙන උත්කෘෂ්ඨම හැදියාව කියලා මේක දෙන්නේකට අදාළ නැහැ. මේ මම ඉගෙන ගන්න දේ තව කෙනෙකුට අදාළ නැහැ. මේ පුද්ගලයා දැනගන්න ඕන තමන් ඉදිරියටපත් වෙන විපක්ලේශය මේකයි. එනකොටම හඳුනාගෙන ඒක දැනගත්ත පමණින් ඒක නැති වෙනවා. නමුත් ඒකට වංචනිකව මේකට පොහොර දාන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙනවද දන්නේ. හැබැයි එකක් කියත හැකි. කොච්චර බනහල තිබ්බක් කොච්චර ලැහැචිලා ගියත් පළවෙනි වතාවට එනකොට නම් කනවා. පළවෙනි වතාවට මේක එනකොට නම් අහු වෙනවා. නමුත් දෙක තුනත් අහු වෙද්දි කෑවොත් තමයි ප්‍රශ්නේ හිටින්නේ. ඇබ්බැහියට කෑවොත් තමයි ප්‍රශ්නේ හිටින්නේ. ඒ නිසා මේව අකුසල් නෙවෙයි. කරුණාකල මතක තියන්න අකුසල් නෙවෙයි. අකුසල් බවට පත් වෙන්න පුළුවන් උගුල්. ඒක නිසා මේක මේ බුද්ධ ශාසනයෙන් අර හිතනද දේවවාදී ආගමක මෙවැනි දයක් උගන්වන්නට ඉඩක් තියෙයිද කියලා. එනතම් භෞතිකවාදී ආගමක මේව උගන්වන්නට ඉඩක් තියෙයිද කියලා කවදාකවත් නැහැ. වින විදිහට කියන්න පුළුවන් මෙතනින් තමයි භාවනා පටන් ගන්න කියලා. ඒ නිසා අපේ ආචාර්යවරු සඳහන් කළා තියෙනවා විපස්සනා පටන් ගන්න මෙතනින් කියලා. මේක කියන්නේ සෝවාන් මාර්ග ඥානදී සම්මසන ඥානයි කියලා. සම්මසන ඥානට එනකොට පෙරවිසු කඳ පිළිවෙත දක්නා ඥාන වගේ ඥානත් පහළ වෙනවා. දිබ්බජක්කෝ දිබ්බසෝත වගේ ඥානත් පහළ වෙනවා. මේවා ඔක්කොම මේ හිතේ ඇති කරගන්න දේවල් මේවා අදහන්න ගත්තොත් භාවනාව කැඩෙනවා විපස්සනාව කැඩිලා අතුරු මාර්ග වලට වැටෙන්න පුළුවන් නිසා ඒ වෙල ඒ තැනදී මෙව එන බව දැනගෙන ඉවුවදිගේ අභිරමණය කරන්න නැතුව නැවත නැවතත් නොදැනුණත් නොතේරුණත් සියුම්ුණත් ආනාපානේම පිහිට ගත්තොත් මේ මනෝ විකාර වලට වැටෙනවා. වැටුණයි කියලා කනගාටු වෙන්නත් එපා. ලකු හානියක් වෙන්නේ නැහැ. නැවත නැත් අබ්බැහියට ගියොත් තමයි ප්‍රශ්නේ හිතෙන්නේ. ඉතින් ওই පහුගිය අවුරුදු 20-30 ඇතුළත අවධානයෙන් බලන විට භාවනා ලෝකයේ දිහා නානා ප්‍රකාර පෙරලි සිද්ධ වෙනවා. එනිසා ආධුනිකයෝ හරිය අසරණයි අද. ආධුනිකයෝ දන්නේ නැහැ කවුද ගුරුවරයා කවුද හරි ගුරුවරයා කවුද නැත්තේ මොකද්ද ඇත්ත බන කොහොමද බොරු බන කියලා දන්නේ නැහැ. මොකද මේ දේවල් එන්න ඒව පෝෂණය කරන්න වෙන්නම සමාජ මණ්ඩ මේ සමಿತಿ තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ බුද්ධ ආගම කරන්න කියලා. බුද්ධ ආගම නම් කෙරෙන්න පුළුවන් හැබැයි ධර්මයට උදව් වෙනවා අඩුයි. ඒ නිසා මේ නානා ප්‍රකාර බහුරු කෝලන් තියේදී ඒ වගේ තියෙන අනර්ථයේ සිහි අරගෙන තමන් ආරස්සා වෙලා විශේෂයෙන්ම තමන්ගේ අර පළවෙනි දෙවෙනි මට්ටමේ උපක්‍රේෂ සාර්ථකව සමනය කරගත්ත කෙනා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපිට අවිල්ල තියෙන අවුරුදු 2600ක් පරණ බුද්ධ ආගමක්
මේකට අනන්ත අප්‍රමාණ බාහිර බලවේග තියෙනවා. අනන්ත අප්‍රමාණ මාර බලවේග තියෙනවා. ඒතියදී මමත් මෙච්චර මට සාසනෙන් උදව් කරද්දී මම මේ පහත් ලාමක දේවල් වලට අහුවෙලා අනාගතේ කරගන්න පුළුවන් මගේ පිරිසිදුවත් නැති කරගෙන ලෝකෙටත් වැඩි ආදර්ශයක් තියලා මැරෙනවට වැඩිය හොඳයි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් අහලා දැනගෙන ලෑස්ති වෙලා යනවා කියන එක. ඉතින් ඒක නිසා මේ කොටස් ඒ භාවනා ගුරුවරු හොඳට පිරිසිදු කරලා අවශ්‍ය වෙලාවට මතු කරලා දෙනවා. මොන සාමාන්‍යයෙන් රේඩියෝ බණවල කියන්න බෑ. එහෙම නැත්නම් පොදුවේ බණවල කියන්න බෑ. මේක කරන්න වෙන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට දින ගානකදී භාවනා හිත හැදෙන වෙලාවට හරියට මේක කියලා දුන්නොත් එක්කෙනෙකුට දෙන්නෙකුට තේරෙනවා. ඉතින් අනික් පැත්තට සිද්ධ වෙන එක ගෞරවයෙන් බාර ගන්න එක. බාර අරගෙන මේ ආරස්සාව නැතුව ගියොත් පිටින් නම් කායිමත් ආරස්සාවක් හම්බ වෙන්නේ නැහැ. දැනගෙන ගියත් හැරයක් දැසයක් වැටෙනවා. ඊට පස්සේ දිගට දිගට කනවා නම් තමයි මම අර කිව්වා වගේ ඇබ්බැහියෙන් හානි සිද්ධ වෙන්නේ නිසා මේ හොඳට විස්තර සියරුම් අරගෙන උනන්දු වෙන්න ඕනේ. තවදුරටත් මේ සියුම් උපක්ලේශ කපාගෙන ඉදිරියට ගියොත් යෝගාවචරයට අර කයින් එන දරත කාය දරතත් නැති කරලා මේ විතර්ක වලින් එන වෙහෙසකර තත්ත්වය අයින් වෙච්චාම ලොකු සංසිද්ධි පාවිච්චි කරපු වචනේ මම නැවතත් පාවිච්චි කරනවා විතක්ක විජේ කියලා මේකට සඳහන් කරනවා. විතක්ක විජේ කියලා කියන්නේ විතර්ක නැහැ කියන එක නෙවෙයි. එන විතර්ක ඇඟේ ගා ගන්න. මනාප වීමෙන් හෝ අමනාප වීමෙන් ගණන් ගන්න මේවා තියෙන්න ඕන දේවල් තිබිච්ච හැබැයි මම ඇඟේ දා ගන්නෑ කියලා අරස වෙන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ විසෙනක ඉන්න වීදියේ අපි ඇවිදිනකොට සෙනක ඔක්කොම අයින් කරන්න ඕනේ නෑ අපිට ගමන යන්න හම්බෙන හම්බෙන ටික යනවා මිස වීදියේ හිස්සනකම් බලන්න ඉන්න එපා. වීදියේ හිස්සෙන්නේ නෑ. නමුත් ඒ විදිහ යන්න පුළුවන්. ආන්නේ ටික යෑමෙන් තමයි මෙතෙක්කල් ආර්යයන් වහන්සේලා යම් ප්‍රමාණයක් ලෝකේ ජීවුණා නම් දිනුනේ. ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් මේ ලෝකේ අදවත් නියම පාර දාන්න මධ්‍ය ප්‍රතිපදාව තෝරගන්න පුළුවන් යෝගාචරයට බාධාවක් නැහැ. හැබැයි කවදාකවත් හදපු පාරක් නැහැ. එතන එතන හදාගෙන යන්න ඕනේ. ඒ හදන එකට දෙවන්නේකුත් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ සූදානමින් යෑම. කලින් අහලා තියෙන එක ඒ නිසා මේ ධර්ම කොටාසේ අහලා මේක හිතේට වද්දාගෙන භාවනා ජීවිතයේ මේ කියන යම් විතර්කයක් එනකොට බය වෙන්නත් එපා, අබිරමණය කරන්නත් එපා, නොයේවා කියලා හිතන්නත් එපා. මෙවුවා තියේදී බුදුන් අදහාගෙන නැත්නම් සද්ධාව ඉදිරිපත් කරගෙන සීලේ මට්ටම ඉදිරිපත් කරගෙන සෞඛ්‍ය ජීවේ මානසික සෞඛ්‍ය ජීවිත කරගෙන මට මේක දරාගෙන මේක හරහා යන්න පුළුවන් ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් මට ඉස්සර පාඩමට යන්න බෑ. ඒ නිසා මෙතෙක් වඩපු සතිය මත පිහිටලා මෙතෙක් දිනු කරගත්තු සමාධිය ජීවිත කරගෙන නැත්නම් සරණ කරගෙන ඒ ඉදිරියට යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම මෙතන නතර කරන බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. මේ පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් කාලය අරගෙන තිනවා. විචාර වෙනදාක වගේම මේ මත ඉදිරිපත් කරපු ධර්ම කාරණා මත හෝ වෙන සුදුසු ප්‍රශ්නයක් ධර්ම මාතෘකාවක් හෝ ප්‍රකාශයක් තිනවන එහෙම ඉදිරිපත් කරන්නයි කියලා මම සාදර වෙනවා. ඒ ධර්ම සාකච්ඡා ප්‍රශ්න වලින් පස්සේ අපි දිව්‍යන්න පින්දී මාදී කටයුතු වලින් ධර්ම දේශනා සතිවාරයේ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට කියන්නේ සිව්පිලිසි ව්‍යාපත් කියලා චතුපටි සම්බිදා. චතුපටි සම්බිදා කියන්නේ මේක තමයි ලෝකේ තියෙන sannivedanaya පිළිබඳ ශ්‍රේෂ්ඨම උගන්වීම. තමන් ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට නිර්වුල්ව කියලා දෙනකොට කියන දේ ඇහුවට තේරුම් ගන්න නැත්තොත් ඉන්නව නැති ඇත්තොත් ඉන්නව. සරුවචන්නාචේ තමයි අර්ථය තේරෙනවා. මේ කියලා දෙන්න අර්ථය තේරෙනවා. ඒකේ අර දෙන ධර්මෙත් තේරෙනවා. මේ කියලා දෙන්නේ මේක තුලින් අනිත්‍යවක් කරලා දෙන්න. දුක අනාත්මය කියලා ධර්මය අර්ථය කියලා කියන්නේ මතු පිට අර්ථය නී අර්ථය ධර්මය කියලා කියන්නේ නීත අර්ථය එයි මතු කරලා පෙන්වන්නතර පරමාර්ථය මේ දෙක දැක්වීමේදී කිමන භාෂාවක් වදන්නොද කොම උපකරණ නිදර්ශන යොදන්න ඕනද කියලා නිරුත්‍ය පද විභජනය මොනවාක්වත් නැහැ ධර්මයේ වගේම තේනවා ඊට පස්සේ ලෝකයේ වැනි අර්ථය තේරුම් ගත්ත අය අතර ශ්‍රේෂ්ඨත්වයට කියනවා ධර්මයේ තේරුම් ගත්තත් ශ්‍රේෂ්ඨත්වයට කියනවා අවශ්‍ය පද අවශ්‍ය කියවන අවශ්‍ය
අවධාරණය ධනිත සිතිල පද දැනගැනීමේ ශ්‍රේෂ්ඨත්වය කියන පටිභාණය කිය. එතකොට අත්ත ධම්ම නිරුත්ති පටිභාණ කියලා කියන්නේ තමන් අවබෝධ කරගත්ත දේ අනුකම්පාවෙන් තව කෙනෙකුට කියලා දෙනකොට sannivedanaya කියලා කියන්නේ මනසෙන් මනසට ගමන් කරවීමේ දක්ෂකම. ඉතින් ඒකටි පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි සරුවචනාංශික කියලා තියෙන්නේ. එවැනි සිව්පිලිසිම්පියාපත් මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. ඒ නිසා දවසක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අහිල තියෙනවා සරුවචනාංශයේ පුන්නමන්තානි නම් ස්වාමීන් වහන්සේට සිව්පිලිසිම්පියාපත් ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වය දුන්නයි කියලා. ඉතින් බලාපොරොත්තු හිටියලු ගෙදර මේ ඉන්න ස්ථානේ වැඩ නිසා ගිහිල්ලා වන්දනා කරන්න බෑ. අනේ මට කවදානම් මේ ස්වාමින්වංශේ දැක ගන්න ලැබෙයිද කියලා. එක දවසක් පණිවිඩයක් හම්බුණාලු පුන්නමන්තානි පුත්තනන් ස්වාමින්වංශේ බුදුන් වදින්ට සවැත් නොට වැඩියයි කියලා. දැන්න ගත්ත ගමන් සාරිපුත්තු සාන්තය මේ පත්කඩේ අරගෙන ගිහිල්ලා වැඳලා අනේ ස්වාමින්වංශේ මං දකින්න බොහෝම ආසාවෙන් හිටියේ ඔබ වහන්සේද පුන්නමන්තානි පුත් එහිමයි. ඊට පස්සේ කරපු සාකච්ඡාව තමයි රතවිනිත සූත්‍රයේ තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ගහන ඔබ වහන්සේ මේ Brahmacharya රකින්නේ මොකටද? සීල විසුද්ධිය සඳහා නෑ මම සීල විසුද්ධිය සඳහා නෙමෙයි කතාවේ. එහෙනම් ඔබ වහන්සේ මේ Brahmacharya රකින්නේ චිත්ත විසුද්ධිය වෙනස නෑ මම චිත්ත විසුද්ධිය සඳහා නෙමෙයි Brahmacharya. ඔබ වහන්සේ මේ Brahmacharya රකින්නේ ditta විසුද්ධියට නෑ. ඉතින් එකින් එකින් හතකටම ගෙනියලා අවසානයේ නිවන් දැකීම සඳහා තමයි මම මේ කරන්නේ. මෙව ඔක්කොම අතරමඟ කෑලි. සීල අනම්මන අතරමඟ කෑලි කියලා. ඒතර ආරිපුත්‍ර සාන්තිය අහන ප්‍රශ්නේදී මුද බලසන් නිදර්ශනයක් ගැන හරපාලා කියනවා මේ ඔක්කොමත් ඕනේ නමුත් මේක නෙමෙයි පරමාර්ථය. පරමාර්ථයට යන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒකෙන් පේනවා මේ ශාසනයේ සරුවචනාංශයේ දේශනා කරපු දේවල් අද දක්වාම මේ වචනයක් අර්ථයක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් නැතුව කැඩෙන්නේ නැතුව ආවේ අපෙත් පින තියෙනවා. නමුත් ඉදා දේශනා කරන ඇත්තෝ දේශනා කරලා තියෙන්නේ ප්‍රෝජනේ සලකලා මේ සෝබනේට නෙවෙයි. හැම වචනේම හැම අකුරකම වටිනාකම තියෙනවා. ඊට පස්සේ પરම්පරාව දන්නවා මේ රහතන් වහන්සේලා දේශනා කරපු දේවල් අපිට වෙනස් කරන්න බෑ. උන්වහන්සේලා ඒක නිසා දැන්ුණා ත්‍රිපිටකය අරන් බලන්න කිසිම පදයක් පිළිබඳ සැකයක් තියෙනවනේ සැකපදේ යටිල් ලියලා තියෙනවා අර පදේ වෙනස් කරන්නේ නෑ. මොකද ඒක ඇවිල්ලා තියෙන්නේ අවබෝධ කරපු තුමන්ගේ බුදුහාමුදුරන්ගේ. ඉතින් ඒ තරමක් මේ 2600කට පස්සේ ඒක ඇත්තටම අපේ මේ ලංකාවේ තියෙන තේරවාදී බුද්ධ ධර්මයේ තියෙන ත්‍රිපිටකය තමයි හුඟක් සලකන්නේ. පස්සේ ඇති වෙච්චව නෙමෙයි මේක අහනකොට වෙන ආගමික දැන් ලංකාවේ බෞද්ධෙක් කියලා හිතනකො දැනගෙන කියලා තනවා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සුද්ධ පවිත්‍ර කරලා දැනගන්න පුළුවන් පිරිසිදුකම තියෙනවා. දැන් අනික් ආගම් වල ඇයි මේ සංකර වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඇයි ඔබ වහන්සේලාගේ සාසුන් වහන්සේලා සරුවත්න නෙවෙයිද කියලා. ඒකත් ලෝකේ නළු ඇත්තටම අපේ සරුවත්න අපේ නායකව සරුවත්නයි. ඔක් කියපු දේ අහපු මිනිස්සු මොට්ටේව කියලා. උන් ඒක රැකලා නැහැ. කොංගේව ආලවට්ටම් කරලා. ඉතින් ඒකට පහුවෙනකොට කියූප එක නෙමෙයි වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇත්තටම අනික් ඇත්ත සරුවඥද කියනකොට වැරදිලාද නැත්නම් සරුවඥ නැද්ද කියන දන්නේ නැහැ. අපිට ඒ නිසා සරුවඥන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා. සිව්පිලිසිම්බියාපත් තිබිලා තියෙනවා. ගිනාපු પરම්පරාවෙත් සිව්පිලිසිම්බියාපත් තිබුණ නිසා එයත් කවදාකවත් අර්ථ විකෘතියක් කරලා නැහැ. කරලා තියෙන්නේ දන්න කෙනාට දන්න විදිහෙන් කියලා දෙන එක විතරයි. ඉතින් ඒක සිව්පිලිසිම්බියාපත් මහරහත් භාවයේ අවසානයේ වශයෙන් ලංකාව කියන්නේ මේ මලීදේව මහරහතන් වහන්සේ කිය. ඒ නිසා මලීදේව මහරහතන් වහන්සේ හිටපු පන්සල කොයිති? වට්ටාරමට වඳිනවා අන්තිම රහතන් වහන්සේට වඳිනවායි. අපේ ලංකාවේ රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට එන ගහලා ඉවරයි. දැන් රහතන් වහන්සේලා නැහැ. අපි දැන් මේ ඊගාව මෛත්‍රී බුදුහාමරගේ සාසනේ මොන්ටිසෝරියේ ඉන්නේ කියලා හිතාගෙන ඉන්නේ. අනික හැම රටකම දැන් මේ රහතන් වහන්සේලා ඉන්න මේ රහත් වෙන්න කියලා භාවනා කරනවා. අපි විතරක් ඒ දැන් ඒ පොයි කෝච්චිය ගිහිල්ලා දැන් ඊගා බස් එක යන්න ඉන්නේ. එහෙම කවදාකවත් හිතන්න අරකයි මතක තියාගෙන කරගෙන කරගෙන යනකොටයි මට්ටම් මට්ටම් වලින් කෙලස් කැපෙනකොටයි අපි සුදුසුකම් ලබනකොට අං උසන්න එපා. පඬිත වෙන්න එපා. නිහතමානී වෙලා බුදුහාමුදුරුත් එක බලනකොට අපි කවුද? ඒ මහරහතන් වහන්සේලත් එක බලනකොට අපි කවුද කියලා නිතරම ධර්මයට ගෞරවයේ සංඝයාට ගෞරවයේ තියාගෙන හැකි තාක් දුරට සීලය රැකගෙන යනවනම් ඒ කිලෝරක්ම නැහැ. ධර්මයේ ගැඹුරේ කෙල්ලෝරක්ම නැහැ. ඒ නිසා අපි ඉන්නේ තාම නිකම් මහමූදේ අර රළපා ගන්න පුළුවන් හරියේ. දණිය මට්ටමටවත් වලලු කර මට්ටමටවත් අපි පෙඟිලන්නේ. නමුත් ගැඹුරු සාගරේදී ආ බලනකොට අපිට ඒක මනින්න බෑ. මනින්න බැරි තරම් තියෙනවා. මේකේදී වැදගත් දේ තමයි අර දන්න ටික හරි තව කාටද සද්ධාාවක් ඇති වෙන විදිහට වැඩ කරන්න කුසල ඡන්දයක් පහළ වෙන විදිහට කියලා දෙන එක. ඒක තමයි සීපිලිච්ච ව්‍යාපත්‍යය.
වංචනික වංචනික ධර්ම සට මායාවී කියන වචනෙන් තමයි අපි හඳුන්ලා දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙලස් දක්වනකොට ෂට මායාවි කියලා කෙලස් දෙකක් දක්වනවා. ෂට ගතිය කියලා කියන්නේ මේ තියෙන අකුසල් වසලව. පව් කෙරුවට පව් නැති කෙනෙක් වගේ පෙන්වන්නට රඟපානවා. තමන්ගේ අකුසල් තමන්ගේ වැරදි පෙන්වන්නේ. මායාවි ගති කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වනවා. ඔය ෂට මායාවි දිගේ තමයි මේ ඔක්කොම උපක්ලේශ වෙන්නේ. අපි මේක දැනගෙන මේකදී සෙල්ලම් කරන්න වටින්නේ නැහැ. මේක මේ පරිසං වෙන්න ඕන දණක් කියලා දැනගත්තොත් මේවා එක මායя කරන්න යන්නේ. මේවා දැනගන්න බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ මාය වංචනික ධර්ම, මායාකාරී ධර්ම, ෂට මායවි ගුණ අපි හොඳට දැනගන්න ඕනේ. ඒවට කියන්නේ අප්පටිපත්‍ය මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව කියලා. අපි දන්නවයි කියලා හිතාන හිටියට මිල්ලෝ හතරක් දන්නේ. දන්නවයි කියලා හිතාගත්තොත් පැටලෙනවා. විපස්සනාවේදී නම් පැහැදිලිව උපක්ලේශ කතා කරනවා. සමත භාවනාදී මේව කතා කරන්නේ. මොකද මේක සමත භාවනා යන්නේ තාමත් ආත්මේ තියෙනවා කියන පදනමක් ඉදිරියට. මේකෙදි විතරයි ආත්මේ තියෙනවා කියන එකට අභියෝග කරන්නේ. දැන් මෙතෙන්දී වංචනික ධර්ම අනිවාර්යයෙන්ම පැනනවා කියනවා. උපක්ලේශ මාර්ගය. දැනගන්න තියෙන දෙසරත් තුන්දර හොම්බකට රිවර්ට් වෙනකොට දැනගන්නවා. එක දෙක කන. ඒක පාඩුවක් නෑ. මේ කිසි පාඩුවක් නෑ. මොකද අම්මට හිතෙනවා අනේ මගේ අම්මට බණ ටිකක් කියන්න හොඳයි කියලා. ඒ ඇත්ත. නමුත් දැනගන්න ඕනේ මේක නැවත නැවත ඇවිල්ලා මේ භාවනා කරන්න බැරුව ඉදර යන්න හදනවනේ. ටෙලිෆෝන් කරන්න හදනවනම් මේ භාවනා නතර කරලා අම්මට බණ කියන්නේ. ඉතින් දැනගන්න ඕනේ මට්ටම් පැනලයි. අම්මට අනුකම්පා කරන එක වෙනම කතාවක්. ඒක ඇත්තට තිබිච්චා මේක ඉවරලා බලමු. එතන ඥාතිින්ද ගෙදරවල වල තියෙන සම්බන්ධතාවවලදී ඒක අර වහයලාගෙන ගියාට පස්සේ දැනගන්න ඕනේ. ඒක ඉච්චර අමාරු නෑ. අමාරු නෑ මතක තියාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම එනවාමයි. මොකක් හරි එක්කෙනෙකුට ඒකින් දක්ෂ වුණාට අනිත් එකෙන් අහුවෙලා. මුචා අපි එක එක්කනට කන්නාඩියක් වෙන්න ඕනේ. රැවටිලා දඬින්න රැවටිලා නම් මොකද බය ඕක ගැන. දඬ තියෙන රැවටිලා කියලා හිතාගන්න එතකොට මොකද පිස්සෙක් නම් දැනටම පිස්සු ඇදී කියලා බය වෙන්න ඕනේ. දැනට පිස්සු. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ කෘත්‍ය සත්‍ය 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 ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන. බුදුජානන්සේ පෙන්ලා දෙලා තිනවා දුක්ඛ කියන එක තමයි පළවෙනිම සත්‍යයක සත්‍යයක් වශයෙන් අපි පිළිගන්නේ අපි දුක නැති කරන්න මේ උත්සාහ කරන්නේ. ඒ කවදාකවත් වෙන එකක් නෙමෙයි. මේ දුක බාර ගන්නයි තියෙන්නේ එච්චරයි තියෙන්නේ. ඒක අපි පිළිගන්න අපි හිතන්නේ දුක බාර ගන්නේ නෝන්ජලියෝ. දුක ගාර ගන්න බය අදුකමකට කියලා බුද්ධ ඥානසෙත් බාරගත්තා නම් දුක්ඛේ සත්‍ය ඥානෙ එච්චරයි දුක නැති කරන්න උත්සාහ කරාට ඒක රබර් බෝලයක් අට කරගෙන ඉන්නා වගේ ඒකල යුත්ත තමයි පරිඤ්ඤය ඊට පස්සේ කලහ කියලා අවබෝධ වෙනවා සත්‍ය ඥානෙ තමයි දුක වශයෙන් පිළිගන්නේ ඒක කෘත්‍ය ඥානෙ තමයි ඒ සඳහා කල යුත්ත කෙරුවට පස්සේ යා කෙලපැමිණට පස්ස දැනගෙන අමගේ වැඩේ ඉවරයි කියලා ඒතකොට තුන් මට්ටමකින් ඒ වගේ දුක්ඛ ඥානෙ සමුදය ඥානෙ නිරෝධ හතරෙම තුන තුන වැඩිචාන තුන් හතරක් හතර 12යි. ද්වාදසා කාර වෙනවා ඒක. ඒක ඊටාම ගැඹුරු විද්‍යාවක් එක පෙන්ලා දෙලා තියෙනවා. අපි විද්‍යාව ගණන් ගන්නකොට පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනයේ කියලා කොලම් තුනකට දාලා ලියනවනේ. ඒකේ පරීක්ෂණය තමයි සත්‍ය ඥාන. නිරීක්ෂණය තමයි කෘත්‍ය ඥාන. නිගමනය තමයි කෘත ඥාන. ඒව තමයි ඔය විද්‍යාඥයෝ අල්ලගෙන කොන් අල්ලගෙන ඔය පැහෙන්න හදන්නේ ඔය කරන්න හදන්නේ ඕක අල්ලගෙන තමයි. නරක නෑ අල්ලගෙන කෙරුවට කමක් නෑ. හැබැයි කියන්න ඕනේ මේ බුදුහාමතෝ ඉන්නකන් නිකන් අඟ විසරන්න යන්න එපා. අපේ ළඟ ඔක්කොම බඩු තියෙන. තිබුණාට වැඩක් නෑ අපිව දන්නේ නැත්තම්. අපේ ශාසනේ අපි බුදුහාමතුරාගේ උරුම වාසිකම කියලා කියන්නේ මෙච්චර වටින දෙයක් බව අපි දන්නේ නැත්තම් අර වත්ත බද්දර තියලා ඇස්සට දත නියෝනා වගේ ඒක කාට හරි තියලා වල්ල විද්‍යාඥයන්ගෙන් කීයක් හරි ඉල්ලනවා පිටරටින් කීයක් හරි ඉල්ලනවා අනේ අපේ දුප්පත්කම නැතිකරන්න අපිට ආධාරයක් කරන්න ඒ කියන්නේ අපේ තියෙන මේ මනුසකම අපේ තියෙන මේ ධර්මයේ අපේ තියෙන සදාචාරය දන්නේ නැතුව කිසියම් සදාචාරයක් නැති පාහරයන්ගෙන් අරගෙන කාට හදව කාපු එකත් වමරන්න වෙන්නේ වැටින්නේ වදින්නේ අපිට මොකද හේතුව ඒ පටන් ගත්තේ මිච්ඡා සංකල්පකින් ඒක අපි ළඟ තමයි මිච්ඡා සංකල්ප වෙන්න පුළුවන් නමුත් අපි දන්නවා මිච්ඡා සංකල්පයේ තියෙන වැරද්ද. ඒ නිසා අපිට තියෙන්නේ ලද්ද දෙයින් සතුටු වෙලා
ප්‍රයෝජනෙ සලකලා වැඩ අරගෙන ගන්න පටන් අරගත්තොත් මේ ජීවිතයේ ඔය තරම්ම තද දුකක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මේ ඒගොල්ල පෙන්වන්න හදන උපමාන වලට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ සුඛභෝගී උපමාන වලට. එතකොට නම් ඉතින් අපි පරාදයි. අපේ තියෙන උපමාන වලට අපි ජීවත් වෙනවා අපි දැනටත් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැති වුණාට ඒකමයි යථාලද්ද සන්තෝෂී කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. දැන් එමනම් අපි ඒකමාර සුසුසුතු කරලා තියෙනවා වෙන ප්‍රකාශන මතාන්තර නැත්නම් අපි පස්සේ දවස් දක්වාම අපි වැඩ පිළිවෙල බාධා රිතරෝ පැවතිගෙන ආවා. ඒ සඳහා නන්නයිගෙන් උදව් කරන සියලු දෙනාම අපි කර්මාවෙන් ශීපත් කළා. එහෙම නැත්නම් අනුසාරයෙන් පුණ්‍ය අනුමෝදනා ශීර්ෂයෙන් මුදිතාවෙන් ශීපත් කරනවා. ඒ වගේම නොපෙනී උදව් කරන යම් තාක් සත්පුරුෂ මණ්ඩල කියන සියලු දෙනාම අත්මේ රැස් කර ගන්නාලා තිබෙන දකිත්වා දාන සීල භාවනා වශයෙන් ඒ පින සාදු කියලා අනුමෝදන් වීමෙන් සීල පිළිනන පිළිනන පිළිසිල් දෙනා සුඛී සූපත් භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා. එයාගේ මියම් ඥාති මණ්ඩලයක් පිරිසක් අපිට මෙතෙන් දෙන්න උදව් කරලා තියෙනවා නම් ඒ සීල දෙනාමත් අපි මේ ලාජී සීපත් කරමු. අපි වාගේ මේ වාගේ පිංකම් කරගත්ත වෙලාවක අපි අත්න් ආරාධනා කරමු. ඉන්නා තැනක සිට මේ අපි කරන පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගන්නවා කියලා පාප. අපි අපිටත් මේ নানা ආකාරයෙන් සකස් කර ගන්නාලද සපයා ගන්නාලද පින ඒකාන්තයෙන්ම භව ගමනේ උපදි සම්පatti සඳහාම නෙවී ලැබිය යුතු භව ගමනේ උපදි සම්පatti ලැබලා ඒ පිළිබඳව අත ලෝභ කරන්නේ නැතුව අතහැරලා බුද්ධහරි උත්මෙන් වාසලා විහිින් පැමිණ වැඩවතාලේ සාත සුන්දර தත්ත්වයට යන්නම මේ රස කර ගන්නා පින ඒකාන්තින් අප අපට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිට. ඒ අදාසින් අපි යුත් වේ ඉත්තවතා දාති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරා.